ප්‍රේමය හා නිදහසේ අධ්‍යාත්මිකත්වයක් කියන එක අපි තෝරගන්න මං කැමතියි. මොකද මේක තියොලොජි පිළිබඳ කතාවක් නෙමෙයි, ස්පිරිචුවැලිටි පිළිබඳ කතාවක්. මොකද ක්‍රිස්තියානිය කියන්නේ කිසියම් දාර්ශනික කාරණාවක් නෙමෙයි, ඒක දර්ශනයක් තියෙනවා. එතකොට මම විමුක්තිදායක එකතුණුවේ කියන්නේ කුමන හෝ දේව ධර්මයක් පිළිබඳව දන්නවා කියන එක නෙමෙයි, ඒ විමුක්තිදායක අධ්‍යාත්මිකත්වයක් තියෙනවද කියන එකයි. प्रेम करण आध्यात्मिकत्वय प्रेम निधास आध्यात्मिकत्वय उबतुल प्रेम आध्यात्मिकत्वय निधास आध्यात्मिकत्वय तीनादकेने मुदे अपि इदिरेचामु ईलग स्लाइड देखेक ओबट लियागन्न पुलुवान् यमु वेन्न पुलुवान् अपि स्लाइड्स पोड्डक् पाविच्चि करन्न ओने एकटई अपि यदुमट अपि मोहतक् निहड वेमु प्याक्षावके इंदिया जेसु कियन्ने मागे ආක්ෂාවනම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි මුළු ක්‍රිස්තියානියම හරය මේ විමුක්තිදායක දැක්මේ හරය ජේසු පැහැදිලිවම එක වචනයකට ගෙනල්ලා කියනවා මගේ ආක්ෂාවනම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න මේක පැරණි ගිවිසුමේ තිබුණේ ඔබ ඔබට ප්‍රේම කරන්න මෙන් ඔබ අනිත් අයට ප්‍රේම කරන්න ඕන කියන්නේ. එතකොට ජේසු මේක වෙනස් කරනවා පැහැදිලිව. අන්න ඒ වෙනස තමයි ක්‍රිස්තියානියගේ ජුදා දහමෙන් ඉදිරියට යන්නේ. හොඳට මතක තියාගන්න. ජේසු ජුදාගමීකයි. ජේසු ජුදාගමීකයි. ඔව් බෞතිස්ම වුණේ, ඔව් දේවමාලිකා ඔප්පෙල ඔව් හැදෙන්නේ ජුදා දහමේ. ජුදා එක එක්කෙන්නේ. එතකොට මේ පර්ණ ගිවිසුම පුරායේ යුදා දහමේ වෙනකොට අලුත් ගිවිසුමක අලුත් ජේසු ගේනවා මේ තනිකර යුදා එක දිරියට ගෙනහිල්ලා උන්වහන්සේ ගේනවා අරක නෙමෙයි මං ඔබට ආදරය කළා වගේ ආදරය කරන්නට මෙන්න මේක තමයි ප්‍රේමයේ පණිවිඩය නිසා මොහොතක් අපි නිහඬව මම දක්වන ආදරය ජේසු මට ආදරය කළා වගේ ජේසු ලෝකයට ආදරය කළා වගේ ආදරය तर अपिट होयागंड वेनो जेसु कोहमद आदरे कले केने कोहमद एवेनी आदरे कैथी करगा एवेनी आदरे मंतुले तीन्ने कोहमद एवेनी प्रेमे मंगल अथी करगा अपि दान्न अपिट एहेम करान्न अमारु अपि इन्ने लोकु हिरवीम वल समारेट अपि अपिट आदरे करान्नेत नहीं केला अपि गेवताय कथा कला एक तमे अत्तम दे लंकावे मिनिस्सु आदरे करान्न तमंटवत आदरे करान्न नैति अय इन्ने एतोट उंट प्रेमवंतीन पेंबतुन पेंबतियान वेन्न अमारु प्रेम कर प्रेम करन्न केनेक्ट लोकेट अत्यावश्यम दे मुखात्त इगेन विगेन ओबे ओबे उत्तर हितांड कोतनी देने मुखात्त अत्यावश्य होदाय एतोर प्रेम करीम संद अत्यावश्य दे कुमाद्द प्रेम करीम संद अत्यावश्य दे तमाई जेसु कोहमद पौकारी स्त्रीयट प्रेम कले जेसु कोहमद समारी स्त्रीयट पुरुषैन गणनावक इन्नवा कियन ए पेत्त बलागन यन्नेति जुदावरु सुलंगवत समारी वदीन नेती इदा इताम संप्रदायिक निकं स्त्रीयक नेमे समारी स्त्रीयक या समारियत पौकार्य स्त्रीयक विशाल औल्तीन स्त्रीयक एक तनिपंगल में जेसु कथा करला बुंड वतुरे इल्लला मे महा आदरय एक तुले समारी स्त्रीय विशाल वेनसकट लक वेना इतकोट पौकार्य स्त्री गल्गेसी मेदी स्त्रीय बलपाणी प्रेम अति
एक तमाय उन्हाँ से ता विशाल तेरुम गनी मक्तिबुना ओहु ऐय ऐताने टा पात्वलती इन्ने कोहो मत खियने इतना गोटा क्रिश्चियानी विमुक्ति हरे तेरुम गन्ना चनं अपिटा सिद्ध वेनवा आदरे किरीम प्रेम किरीम टे अपिटा अवश्य देवाल वारदने ये करागान एक दिन ताम वैदेगा देता माय तेरुम गनी मकिये ते आपी बालानो ना कोहो मत ගොඩක්ලා පෞල් ජීවිත ASCII තියෙන්නේ ඇයි යාට මම වගේ හිතන්න බැරි ඌ වගේ ප්‍රශ්න දෙන්නේ එහෙම ගැටලු තමයි ආදරවන්තය අතර ප්‍රශ්නේ මම මෙහෙම හිතන ඇයි යාට හිතන්න ඇයි යාට හිතෙන්නේ නැති දැන් මම මේ වෙලාවේ කතා කරනවා මම මෙච්චර දෙයක ඉන්නේ ඇයි යාට බැරි ඇයි යා මේ ගැන සංවේදී නැත්තේ අපි හැමතිස්සෙම ඒ විදිය ප්‍රශ්න නගනවා සමහර ජීවිතේ ප්‍රශ්නේ පවුලක් තුල තාත්තම්ම තුල සහෝදරකම් තුල රටේ ප්‍රශ්නකදීත් අපි ගොඩක් වෙලාවට ඉන්නේ තේරුම් ගැනීම පිළිබඳ ගැටලු වල ඉන්නවා ඒ නිසාම අපට සමහර දේවල් අවබෝධ කරගන්නට එන තාදරේ කරගන්න බෑ ප්‍රේම කරගන්න බෑ තේරුම් ගැනීමට මොකක්ද අවශ්‍යයි කොහොමද අපි තේරුම් ගන්න කෙනෙක්ව සිදුවෙන දෙයක් සිදුවීම් රටේ තත්වයන් ඊළඟට වෙන්නේ මොකක්ද මේ වෙලාවේ අපි බැලුවොත් අපි කොහොමද තේරුම් ගන්න නිකම්ම බෑ මිනිස්සෙක්ට ඒ තේරුම් ගැනීමටත් යම් කිසි දේවල් ටිකක් මිනිහෙක්ට අවශ්‍යයි මොනවාද තේරුම් ගැනීමට අවශ්‍ය වෙන්නේ කියන එක තමයි අපි ඊළඟට සොයලා බලන්න ඕන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු තේරුම් ගැනීමට අවශ්‍ය වෙන්නේ මොනවාද ඔබ නිකන් ඔබට වෙලා තියෙන ගියන්න ඔබ හිතන විදිහට තේරුම් ගැනීමට අවශ්‍ය වෙන්නේ මොනවාද මම තේරුම් ගන්න පුද්ගලයෙක් වෙන්න නම් මන් තුල තියෙන්න ඕන මොනවාද මන් මට අවශ්‍ය වෙන්නේ මොනවාද කියන්න තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රධාන දේ තමයි ප්‍රඥාව. අපි දන්න ශුද්ධාත්ම දීවන පටන් ගන්න ප්‍රඥාව තේරුම් ගැනීම දැනගන්න මේ විදිහට එන්නේ ප්‍රඥාව. හොඳට මතක තියාගන්න මම මෙතන දැනුම කියන එකට කලින් මේ ප්‍රඥාව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආචාර්ය උපාධි කරලා තියෙන්න ඕන කියන එක නෙමෙයි. අපි මේ වෙලාවේ දන්න ලංකාවේ වියත්තු ප්‍රඥාවන්තයෝ මහාචාර්යවරු සියලු දේශපාලන පක්ෂවලට බෙදීලා හරිම පටු විදිහට තමයි ඒගොල්ලන්ගේ දේවල් නිර්වචනය කරන්නේ. ඒතර අපි දන්නේ ඒගොල්ලන්ට විශාල දැනුමක් තියෙනවා. දැනුමක් තියෙනවා. නමුත් ඒ දැනුම නෙමෙයි මෙතන. ප්‍රඥාව බය වෙන්න එපා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් තේරුම් ගන්න ආදරය කරන්න ප්‍රඥාව නැති මිනිස්සුන්ට අමාරුයි. ඉතින් ප්‍රඥාව තියෙන ඉගෙන ගන්න ඕන, ඉගෙනගෙන තියෙන්න ඕන, අධ්‍යාපනය ලැබලා තියෙන්න ඕන කියන එක නෙමෙයි. ජේසු පැහැදිලිව කියනවා පැනවතුන්ගෙන් නැනවතුන්ගෙන් අයින් කරලා බාලයින්ට මම මේ ප්‍රඥාව දෙනවා කියලා. ඒ ප්‍රඥාව ඉතාම ගැමි. දැන් සියටල් තුල තිබිච්ච ප්‍රඥාව ඉතාම පැරණි ලෝකයන් තුල ඉඳපු අපි කියන සම්මත අධ්‍යාපන ආයතන බිහි වෙන්න පෙර අපේ ආදි මිනිස්සු තුල විශාල ප්‍රඥාවන් ගැබ්බෙලා තිබුණා. අපි දන්නවා තිසාහාමි තුල තියෙන ප්‍රඥාව ලංකාවේ වැඩිනා එක වන්නියලැත්තු ළඟ තියෙන කොහොම විශාල ප්‍රඥාවක් තියෙනවනේ පරිසරය ගැන වුන් කියන දේවල් දිහා බැලුවෙන් පස්සේ ආශාලෝකය අපිට සපයන හොඳයි අපි යමු ඉදිරියට ප්‍රඥාව ප්‍රඥා ඇස කොහොමද මතු වෙන්නේ ප්‍රඥාස කොහොමද වතු මම මේ පිටුරි දාලා තින්නේ සකේවුස් ගහ උඩ ඉන්න ජේසු සකේවුස්ගේ නිවසට එන්න කැමති වෙනවා අපි දන්න සිද්ධියක් ජේසු කිසිම දේශනයක් පැවතු බව සකේවුස් ඔයා මෙහෙම කරලා තිනවා මෙහෙම කරලා තිනවා අරම කරලා තිනවා වගේ දේශන පැවතු බවක් මේ සුවිශේෂකවත් තින්නේ නමුත් සකේවුස් තේරෙනවා තමන්ට ගැලවෙන්න බැරිකම තින්නේ කොහෙද කියලා. ඒ ජේසු මම ඔබේ ගෙදරට එනවා මේ විදිය පෞකාරයක් සාමාන්‍ය කොන් වෙච්චා මිනිස්සෙක් පැත්තකට වෙච්ච මිනිස්සෙක් අර අපි කිව්වා වගේ යාට හීනමානයකුත් තිබුණා විශාල නිති. ඒ නිසා යා ගහ උඩට නගින්නේ බලා ගන්න ඕන. පැහැදිලි. කෙසේ වෙතත් ඔහුට තියෙනවා ඒ
නාව උගේ ප්‍රඥාස දැල් වෙනවා ඌට දැනෙන්න ගන්නවා ඌට තේරෙන්න ගන්නවා ඌට අවබෝධ වෙන්න ගන්නවා මට ගැළවීම නැති වෙන්න පුළුවන් හේතු තර ප්‍රඥාව මතු වෙන්නත් නිකම්ම ප්‍රඥාව මතු වෙන්නේ නැහැ අපි කියන යාක්ෂාව භවනා විදර්ශනාව සබහා දහමට තියෙනද කියන එක ගැන ඊළඟ ස්ලයිඩ් එකේ පොඩ්ඩක් අපි ඊළඟ ස්ලයිඩ් එක දාගමු ඒ තමයි දැකීම දකින්න මං කියන්නේ සියටල් සම්මත අධ්‍යාපනය නෙමෙයි නමුත් උන් සබහා දහමක ඉඳලා විශාල හරියටම දකින්නවා දේවල් ඒ නිසා ඒ තුල එයා එක බලනවා විනිශ්චය කරනවා යාට දැනෙනවා මේ මේ සම්මතේ වලින් නෙමෙයි අපි ඒකට තමයි ආක්ෂාව භාවනාව ආලෝකය කියලා කියන්නේ මේ විදර්ශනාව කියලා කියන්නේ මේකට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා ඉස්සෙල්ලා දකින්න නැතුව බලන්න නැතුව අවදි වෙන්න නැතුව පැහැදිලිද අපිට තේරුම් ගන්නට බෑ අපිට තේරුම් ගන්නට බෑ අපි සමහර ප්‍රශ්න නිගම්ම අහනවා මේක කොහොමද කියලා දේවල් තියෙනවා මට මතකයි මේ දවසක් මම ඒ කාලේ මේ දේව ධර්ම අධ්‍යාපනය පොඩ්ඩක් හදාරන කාලේ එතකොට අපේ අම්මා ඉස්පිරිතාලේ හිටියා මම ක්ලාස් එකේ පොඩ්ඩක් කලින් ගිහලා පැය භාගයක් විතර ටිකක් ඔළුව තියාගෙන නිකන් ඉති වගේ ඉන්නේ නිකන්වත් නෙමෙයි ඉතින් මගෙන් ඒ සොහිරියක් ඇහුවා පැවිදි සොහිරියක් ඇයි නාමල් කියලා මම කිව්වා මෙහෙමයි අම්මා හොස්පිටල් අප් මම උදේ මම ඉස්කෝලේ ඉන්නතර මං සාන්ත ජෝසප් විද්‍යාලය ගන්න මං සරල දෙයක් කියන්නේ ඉතින් එතකොට අපි මායි තාත්තයි එතකොට අපි කියලා අම්මට බත් හේකුත් අරගෙන යනවා තාත්තත් වැට යනවා ඉතින් ටිකක් පාන්දර නැගිටිනවා ඒ වගේ තත්වයක් තිබුණා ඒ සොයිරේක පාටක අයියෝ ඇයි එහෙම කරන්නවා මේ සතිය මේව වියලා මේ ප්‍රීසයිකේ දාලා තිබ්බනම් ටක් ගාලා රත් කරගත්ත එනවනේ කියලා. දැන් එයාට දකින්න බෑ මම කවුද මගේ පසුබිම මොකද්ද අපේ ගෙදර ශීතකරණයක් තියනවාද කියලාවත් ඒ කාලේ ඇත්තටම අපේ ගෙදර ශීතකරණයක් තිබුණේ නැහැ කොහොමටවත්. මේ මේක අපි ඉන්න තැනින් නෙමේ අපි අවදියෙන් බලන්නට අවශ්‍යයි දකින්නට ඕන හොඳින්. ඒ දැකීම බැලීම විග්‍රහ කරන්න ඕන විනිශ්චය කරන්න ඕන අපි ඒ ගැන එහෙම මනසකටපත් වෙන්නට ඕනේ එතකොට තමයි අපිට ප්‍රඥා ඇස දැල්වෙන්නේ එහෙම දැල්ුණාම ආදරය කරන්න පුළුවන් ඔබ ආදරය කරන කෙනෙක් එයාට අපි තම යාට කේන්තියක් නැහැ ඇයි කියලා වාට හිතන්න පුළුවන් වෙනවා ඒකට පසුබිම මොකක්ද මේ වෙලාව දැන් ඒක සමහර දැන් මේ වෙලාවේ ගොඩක් දෙනෙක්ට අපිට තේරුම් ගන්න බැරි වැඩිහිටි પરම්පරාවට සමහර දේවල් තේරුම් ගන්න බෑ අද ගොඩාක් දරුවන්ට තරහ යනවා කියන එක සාමාන්‍ය දෙයක් මොකද ඒගොල්ලෝ ඉන්නේ අපි ඉඳපු පරිසරේ නෙමෙයි ගොඩක් ටෙන්ෂන් තියෙන පරිසරේ විශේෂයෙන් සමහරට මාධ්‍යකෝන්ගේ තියෙන කනෙක්ෂන්ස් තියෙන පරිසරේ ඒ වගේ දේවල් වල තේද්දී ඩිස්ටර්බ් වෙද්දි කේන්ති යන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් ඒ නිසා දැන් විශාල විදියට ළමයින්ට කේන්ති යනවා තර අපි කිව්වොත් එහෙම ළමයින්ට කේන්ති යනවා විතරක් කියලා ඇයි එහෙම වෙන්නේ කියන්නේ පසුවිමක් වෙන දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳයි මම මේ තාම එන්නේ අපි මේ විමුක්ති හරයට ඇතුළු වෙන්න නම් මිනිස්සු දේවල් ආදරය කරන්න නම් තේරුම් ගන්න ක්‍රමවේදයක් අවශ්‍යයි කියන එක අපි යමු ඊළඟ ඊළඟ ස්ලයිඩ් එකේ අපිට බැලීමට විග්‍රහයට විවෘත මනසක් ඕන විවෘත මනසක් ඕන අපි ඉන්න දේවල් වල ඉඳලා බෑ දැන් මේ වෙලාවේ මුළු සමාජ මාධ්‍යෙම යන්නේ වලලනවද ආදාහනය කරනවද කියන එක ආයි මතුවලා අවිල්ල තියෙනවා එතකොට අපි ඉන්නේ විවෘත මනසකම නෙමෙයි අපි මං කියන්නේ මේ දෙපාර්තුම් තෙතුම් පාර්ශවයන්ම ඉන්නේ විවෘත මනස්වල නෙමෙයි සමහර වෙලාවට ඒ නිසා තමයි ප්‍රශ්නය නිකන් වෙන්නේ. ඒ විවෘත මනසක් අවශ්‍යයි. සමහර දේවල් පිළිබඳ දැනුමක් අවශ්‍යයි. මම මේ දැනුම කියන්නේ පොතේ දැනුම නෙමෙයි. පැහැදිලි දැනුම සම්ප්‍රේෂණය වුණා එක යුගයක පොත් නැතුව පරපුරෙන් පරපුරට. ගොවියෙක් තමන්ගේ දැනුම දුන්නා ඊළඟ පරම්පරාව වේදමහත්ති කටින් වාචික වේ දැනුම ගියා. පැහැදිලි ඒ නිසා මුළු මානව ඉතිහාසෙම පාසල් නොතිබුණා දැනුම තිබුණු බව තේරුම් ගන්න. එතකොට මේ බැලීමට හා විග්‍රහ කිරීමට විවෘත මනසක් නැති කාටවත් බෑ ජේසුට ලොකු විවෘත මනසක් තිබුණා. ඒ විවෘත මනස නැති වුණ නිසා තමයි ජුදාය ජේසුගේ කාරණාව තේරුම් ගන්න නැත්තේ.
ගොඩක් වෙලාට ඒ විවෘත මනස නැහැ. මොකද ඒව සම්වෘත විග්‍රහ වලින් වෙනත් මත වලින් ගිහිල්ලා තිනවා. ගෙදරක වුණත් ඒ පෞල් ජීවිතෙත් එහෙමයි. තමන්ගේ ස්වයං පුරුෂයා පිළිබඳ දාපු ආකෘතියක් තියෙනවා. බිරිඳ පිළිබඳ දාගත්තු රාමු තියෙනවා. ඒ වලින් වැහිලා ඒ ඒ රාමු තුල තමයි ඉන්නේ. එතනින් එහාට දකින්න බෑ. ඉතින් හැමදේම දකින්නේ අතීත සිද්ධියකින්. වා මෙහෙම කළා කියපු එකකින්. නැත්තම් මෙහෙම වුණා කියන එකකින්. සමහර පුද්ගලයෝ දකින්නේ එයා අහලා තියෙනවා මෙන්න මෙහෙම තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒ රාමුවෙන් තමයි එයා දකින්නේ. ඒ නිසා ජීවිතය ඇස්සේ එහෙමමයි ඉන්නේ. විවෘත මනසක් නැත්නම් අපිට බැරි වෙනවා මේ තේරුම් ගැනීම කරන්න. ඒකට කිසියම් දැනුමකුත් අවශ්‍යයි. අපි මෙන්න මේ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. පුද්ගලයෙක්ට සමාජයට ආදරය කරන්න පුද්ගලයවත් සමාජයත් අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක. ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් මම ඔබට පුංචි මේකක් දෙනවා. ඔබේ ස්ක්‍රීන් එකේ කියවන්න පුළුවන් නම් කියවන්න. ඔබ කළ යුතු දෙයක් මේ මොහොතේ තියෙන්නේ. පවුලක පිරිමි දරුවෙක් වුණා සිදුවීම. ස්ක්‍රීන් එක පේන්නේ නැති අය වෙනුවෙන් මම කියවන්නේ. අවුරුදු 5 වෙද්දී එයා ගෑහෙනු සෙල්ලම් කරන්න පටන් ගත්තා. සාරිය අඳිනවා. ඒ විදිහ සෙල්ලම් තමයි එයා කරේ. ගෑනු අඳින් ඇඳුම් දාත්ත දවසක් හොඳටම ගැහුව පිරිමියෙක් වගේ හැදියන් කියලා. මේ සත්‍ය කතාවක දෙයක්. එතකොට මේ යෞවනයා එනකොට අර ඒ ස්වභාවයාගේ කා ගැහැණු ස්වභාවය නැත්නම් ස්ත්‍රී ස්වභාවයෙන් තමයි යාගේ හැසිරීම් තිබුණේ. ලොකු පන්තියක ළමෙක් මෙයාව ලිංගික අතවරට ලක් වුණා. ඒක අනිත් අය අතරත් කීප දෙනෙක් එයාට යෝජනා වෙද්දී යෝජනා කරද්දී බලපෑම් කරද්දී මෙයාගේ පාසල් ගමන නැවතුණා. අම්මා ෆාදර් කෙනෙක් ළඟට ගිහිල්ලා බෙන්සාරු කරා. ඒක කතෝලික නිසා ආරක්ෂා කළා. පියතුමත් කිව්වා ඔයා මෙහෙමයි ඔය පරිස්සම් ඔක්කොම නැති වෙනවා ආරක්ෂා කරන්න. කාලයක් භක්තියෙන් හරියට ඔ කැරලා යනවා. ඒතර ළමයා දිගටම තිබුණේ හිස්ත්‍රි සිතුවිලි. යා මේ තුල තව ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. මේ සියල්ල ප්‍රතිඵලය වුණේ මම මේක රසවිඳින්න කියන්න අවශ්‍ය නැහැ නේ විච්ච සියලු දේ. අවසානයේදී මෙයා දිවිනසා ගන්නවා. දැන් මම අහන ප්‍රශ්නේ මෙලෙමේ දිවිනසා ගත්තේ ඇයි? කවුද වැරදි? අපි කොහොමද දැන් මේක තේරුම් ගන්න? ඔබ හිතන්න මම කොහොමද දැන් ඔබ මේක තේරු? ඇයි එයාට එහෙම උනේ? ඇයි එයා සුයිසයිඩ් කළේ? කවුද මේකේ වැරදිකාරයා? මෙන්න මේ වගේ තමයි අපි ජීවිතේ ආදරය කරන්න ප්‍රේම කරනවා කියන කාරණාව චතුල් වෙන්න අපිට තේරුම් ගැනීමක් අවශ්‍යයි. අපි අහලා බලන්න ඕන. ඇයි? කවුද වැරදි? ඇයි මෙහෙම උනේ මේ ළමයාට? එයා දිවිනසා ගත්තේ දිගටම හරිය භක්තියෙන් මෙයා ආරක්ෂා කරේ නැද්ද? එයාගේ ආක්ෂාව දෙවියෝ ඇහුවේ නැද්ද? ලොකු පන්තියේ ළමයාගෙන්ද මේක උනේ? නැත්නම් ඇත්තටම මෙයා තාත්තා කියන එක අහලා පිරිමියෙක් වගේ හැදුනා නම් මේක වෙන්නේ නැද්ද? ලොකු පන්තියේ ළමයිද මේ වැරද්ද කරේ? ඊට පස්සේ එයා මෝඩෙක්නේ. ජීවිතේ ප්‍රශ්න තිබුණා නම් ඕකට ඕන තරම් උත්තර තියනනේ. මොකටද මැරෙන්නේ? වෙන උත්තර නැද්ද? එයාද වැරදි? අපි මේ ගැන හිතන්න ඕනේ. අපි ඇත්තරම ප්‍රායෝගික තියෙනන් සාකච්ඡා කරමින් අපිට කරන්න තිබුණා. මං ඒ නිසයි කිව්වේ ඔබේ උත්තරේ ඔබ ලියන්න, ඔබ හිතන්න කවුද මෙතන වැරදි. හොඳයි, අපි මේක තේරුම් ගන්නට උත්සාහ කරමු. තේරුම් ගන්නට උත්සාහ කරමු. මේක තාම වැදගත්. දැන් ඕගොල්ලන්ගේ ඉස්සල පාඩම් දෙක ඇඟ ළඟ තිබුණේ. හොඳේ ආදරේ මාව තේරුම් ගත්තා. ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් ඒකට සම්පූර්ණ යොමු වෙනවා. අපි දැන් මේ කතා කරන්නේ ආදරේ සහ මාවට ඈතින් තියෙන දේවල්. හැබැයි අපිව පාලනය කරන දුරස්ත පාලකය තේරුම් ගන්නට අවශ්‍යයි අපි අතන්ට යන. අපිව පාලනය කරන දුරස්ත පාලකය. අර ඉස්සෙල්ලා ගිය සති දෙකේ අපි ඇඟේ හැපෙන දේවල් ටික තමයි දුවේ. ඒ නිසා ඔබට එකපාරට
ඒකත් එක්ක අහගෙන ඉන්න පුළුවන් ටච් වෙන්න පුළුවන් යොමු වෙන්න පුළුවන් හැබැයි මේක තියෙන්නේ ඔබෙන් ටිකක් එහා ඒ නිසා ඔබට මේකත් එක්ක එල්ලිලා ඉන්න ලේසි නෑ හැබැයි මම පැහැදිලිව කියනවා මේක තමයි අපිට අත්‍යවශ්‍ය කොටස අර කිව්ව ක්‍රිස්තියානි ප්‍රේමයට ක්‍රිස්තියානි විමුක්තිය හරයට යන්න විතරක් නෙමෙයි ඔබ නිදහස් වෙන්නත් ඔබ ඇත්ත ආදරණීය වෙන්නත් ඔබව සොයාගෙන ඔබට ආදරය කරන්නත් මේ කොටසත් අත්‍යවශ්‍ය වෙනවා හොඳයි අපි ඉස්සරහට යමු ඔබේ පිළිතුර ඔබ ළඟ තියාගන්න තියාගෙන අපි ඉස්සරහට යමු මම මෙතනදී පුංචි යාක්ෂාවකට ඔබ එක්ක එකතු වෙන්න කැමතියි ජේසු කියනවා ඔබ සත්‍ය අවබෝධ කරගන්නා හුය සත්‍ය ඔබව නිදහස් කරන්නේ අපි මේකට පොඩ්ඩක් අවදි වෙමු ජීවිතේ ඔබ නිදහස් නැති තැන් ඇති ඔබ නිදහස් වෙලා නැත්තේ සත්‍ය ඔබ අවබෝධ කරගෙන නැහැ කරුණාකර සම්පූර්ණයෙන් මේ වචන වලට ඇතුල් වෙන්න प्रबल ඔබ සත්‍ය අවබෝධ කර ගන්නා හුය සත්‍ය ඔබව නිදහස් කරයි. ඊටම වැඩක. නිදහස ලබන්න බෑ හුදෙක් අර කටපාඩම් යාක්ෂා කළ පමණින්. ඒ නිසා තමයි දිගටම යාක්ෂා කළ දිවිනසාගෙන ඉවර වෙන්නේ. ඒ තරමේ උත්සාහ කරනවා. එයා සුවමේහන් වලට එක්කගෙන යනවා. ඒ නාව යවුවනේ ආව. නමුත් ඔහුට निधहस एक ताम वैदगत कारण है तई प्रेदा मे मत के हिम तरुण प्रश्न कथा कला मे तरुण गुड़ा कौनसिलीन लीन देवालोम पसाय दिन क्लंगट गिहिलतीन वैद्यवर हमपिलतीन वे कारण इकतुकन इकतुकन गिया पस नम किसी से निधन मे कारण अतम तिबुना සලකිත ප්‍රශ්න ගණනාවක් ණය ප්‍රශ්න ගණනාවක් කවුරුත් මේක හොයාගත්තේ නැහැ යොමු කරගත්තේ නැහැ එයාට පාවීම ගැන කතා කළා ඒව ගැන කතා කළා ඒ නිසා එයාට නිදහස් වෙන්න තිබුණේ තනින් එහාට ගිය දෙයක් ඒ නිසා අපි විග්‍රහාත්මක දේවල්ට යමු ඔබ මතක තියාගන්න ඔබ නිදහස් නැත්තම් ඔබේ තත්වයේ සත්‍යයට අවදි වෙලා නැහැ ඒක ඇත්ත తత్వය ඔබ අවබෝධ කරගෙන නැහැ. එහෙම අවබෝධ කරගත්තම මිනිසු නිදහස් වෙනවා. ඒ නිදහසෙන් තමයි ඉදිරියට යන්නේ. හොඳයි. ඒ නිසා අපි යාක්ෂා කර මොහොතක් ස්වාමිනි සත්‍ය අවබෝධ කරගන්නට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ආලෝකය දෙන්නට කියලා. ඒ සත්‍ය අවබෝධ කරගැනීමෙන් අද්දකින මා නිදහස. ඒක ඇවිල්ලා මහා රැඩිකල් ෆ්‍රීඩම් එක රැඩිකල් නිදහස. මහත්තුලාන්ත නිදහසක් තියෙන. ඒ නිදහස අයිති කරගන්න සත්‍ය අවබෝධ කරගන්නට අපි යොමු කරන්නට කියලා අපි ඉල්ලමු. ඒ සඳහා නිරන්තර ආක්ෂාවක් තියාගන්න ඒ සත්‍ය වැස්සিলা තියෙන තැන් වලින් හොයාගන්නට. හොඳයි අපි ඉස්සරහට යමු. පුද්ගලය නිර්මාණය වෙන්නේ කොහොමද? ඔබ කියන්නේ කවුද? ඔබ කියන්නේ කවුද නැත්නම් මම කියන්නේ කවුද ඉතම් වැදගත් තීරණාත්මක දෙයක් මම කියන්නේ කවුද ඔයා කවුද කියලා හැවුවොත් නම ගම නෙමෙයි ඔබ කියන්නේ කවුද ඔබව කොහොමද හැදිලා තින්නේ කියන එක
ඔබව හැදිලා තින්නේ කොහොමද කියන එක හරි වැදගත් තේරුම් ගැනීමාව තේරුම් ගන්න. අපි උත්සාහ කළා මම දැන් ඔබත් එක්ක කිසියම් දැනුමක් බෙදා ගන්නට උත්සාහ කරනවා. ඒක අත්‍යවශ්‍යයි. අපි බලමු මම කවුද? මම කියන්නේ මගේ ශරීරය, මගේ මනස, මම හිතන විදිය, මං ක්‍රියාත්මක වෙන විදිය, මං සීන දකින විදිය, මගේ හැඩය, මේ සියල්ල මම කියන එකට ඇතුළත්. ඕකේ. බලමු මේක ඉතාම වැදගත් දැනුමක්. මම කියන කෙනා හැදිලා තින්නේ කොහොමද? මේ ගැන අවධානය යොමු කරන්න ඔබේ ස්ලයිඩ් එකට. ප්‍රධාන සාධක දෙකක් තමයි මාව නිර්මාණය කරන්නේ. ආරය සහ පරිසරය. මේක හොඳට තේරුම් ගන්න. ඔබ ආදරය කරන ආදරවන්තයාගේ ආරමේ ලෙස එයාගේ උරුමය ගැන ඔබට අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ආදරය කරන්න බෑ. එයාගේ සමහර දේවල් තියෙන ඔබට වෙනස් කරන්න බෑ. ඔබ ඉල්ලනවා වෙනස් කරන්න, වෙනස් කරන්න, වෙනස් වෙන්න. නමුත් වෙනස් වෙන්න බෑ. එතකොට සදාතනිකව තියෙන වේදනාවක් විතරයි. මොකද වෙනස් වෙන්න බෑ. ඒක එයාගේ ආරමේ ලෙස උරුමයක්. තියෙන සමහර දේවල් එහෙම කරන්න බෑ. ආරේ ගති නෑරේ කියලා තියෙනවා. එතකොට යාව ඒ ලෙස බාර ගන්න සිද්ධ වෙනවා. යාව ඒ ලෙස බාර ඒ දුර්වලතාවය එක්ක බාර ගන්න තියෙනවා. ඒ ස්වභාවය එක්ක බාර ගන්න සිද්ධ වෙනවා. ඊටාම වැදගත් මාව නිර්මාණය වෙන්නේ කෙටිම විග්‍රහය කරන්නේ එකක් ආරෙන් අනිත් එක පරිසරයෙන්. මම මීට අවුරුදු 100කට ඉස්සෙල් ජීවත් වුණා නම් මගේ වචන නැහැනේ, මං ඉන්ටර්නෙට් දන්නෙත් නැහැ, මේ වොකැබුලරි එකක්වත් නැහැ. පැහැදිලි මගේ ලෝකේ ගොඩාක් වෙනස්. මේ විදිහ සංකල්පනා බිහි වෙන්නේ නැහැ. අපි මේ විදිහ සූම් සාකච්ඡා කරන මිනිස්සු නෙමෙයි. ඒ කිසිවක් නැහැ වෙනස් ප්‍රාණියෙක් ඉදී. එතකොට පරිසරය දෙක කොටස් දෙකකට තියෙනවා. ස්වභාවික පරිසරය සමග ස්වභාව කියන එක. මිනිසා ගොඩ නැගූ පරිසරය කියන දෙකෙන්ම තියෙනවා. මම පවුලේ එකම දරුවා නම් මගේ ස්වභාවයන් වෙනස්. මම දෙවැනියා නම් මගේ ස්වභාවයන් වෙනස්. පැහැදිලි? මම ගොඩක් එක්ක හැදුනා නම් මගේ ස්වභාවයන් වෙනස්. මට කිසිම ස්ත්‍රී සහෝදරයෙක් හිටියේ නැහැ, පිරිමි විතරක් ඉන්න පවුලක හැදුනා නම් මගේ ස්වභාවයන් වෙනස්. මාගේ මධ්‍යම පාන්තික භාවය, මගේ ධනවත් භාවය, මගේ පීඩිත භාවය, ඒ සියල්ල එක්ක තමයි මම කියන කෙනාව නිර්මාණය වෙන්නේ. ඒ ඒ සියල්ලේ ඉන්න කෙනෙක් ඒ එතන ඉඳවට වඩා වෙනස් කෙනෙක් වෙන්න පුළුවන් පස්සේ. නමුත් ඔහු නිර්මාණය වෙන්නේ පරිසරය එක්ක. ඒතකොට මතක තියාගන්න ඔබ හැදිලා තින්නේ ඔබේ ආරය හා පරිසරය කියන කාරණාව. අපි ඉදිරියට මේ දෙක ටිකක් තේරුම් ගන්නට අවශ්‍යයි. ආරය කියලා කියන්නේ කරුණු දෙකක්. එකක් ජානමය උරුමය. අපි දන්නවා අම්මා තාත්තගේ ජාන හරහා මම නිර්මාණය වෙන්නේ ක්‍රෝමසෝම වල කතාව. ඊට පස්සේ හෝමෝනමය උරුමය. හෝමෝනමය වශයෙන් මගේ මනසට ලැබෙන දේවල් එක්ක ඒකට හෝමෝන ශ්‍රාවය වෙන ප්‍රමාණය අනුව මුලදී අපි මේ සාකච්ඡා යම් දේවල් අපි කරමින් හිටියා කලින් වතාවේදී. අපි හැමෝම සාමාන්‍යයෙන් මේ ස්ත්‍රී කලලයක් ලෙසයි ස්ත්‍රී ස්වභාවයෙන් තමයි පළවෙනි සති ගණනේ තියෙන්නේ. ඒක තමයි මිනිසුන්ගේ සාමාන්‍ය මුල් අවස්ථාව. එතකොට ඒකට ලැබෙන පිරිමි හෝමෝන සංඛ්‍යාව අනුව තමයි පුරුෂ භාවය තීරණය වෙන්නේ. එතකොට ඒ හෝමෝන ප්‍රමාණය අඩු වැඩි වීම තුළ තමයි මගේ ජානමය ලෙස මගේ ලිංගිකත්වය ජානමය ලෙස ඇවිල්ලා XY එකතු වෙලා මම පිරිමි වෙනවා. නමුත් මගේ සිතීම පිරිමි වෙන්න නම් මට පිරිමි හෝමෝන ප්‍රමාණවත්ව ලැබෙන්න ඕන. ඒ පිරිමි හෝමෝන ප්‍රමාණවත්ව ලැබුණ නැත්නම් මගේ මනසට මගේ පුරුෂ ශරීරයක මගේ ස්ත්‍රී සිතීම් තියෙන්න පුළුවන්. අපි හැමෝගෙම ස්ත්‍රී පුරුෂ සිතීම් යම් විදිහකට. ඒතර ජානමය උරුමය. ඒක තුල තමයි ඔයා ගෑන් ළමයේද පිරිමි ළමයේද කොයි වගේ ස්වභාවයක්ද දරුවේ කියන එක තියෙන්නේ. ඒතකොට ඒකත් එක්ක තියෙන ජීව රසායන ක්‍රියාවලියක් තියෙන, ඒ මත ඇති වෙන මනෝභාවයන් තියෙන. අපි අපේ දරුවෙක් අපිට ඉපදෙනවා. එයාගේ ස්වභාවය, අර කියන විශේෂ අවශ්‍යතා. ඉතින් අපි ඒවත් එක්ක තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ඒ දරුවට ආදරය කරන්න බෑ. මිනිස්සු හිතන කර්මය මේ කාරණා මේ විදිහ හිතලා මහ විශාල ඛේදවාංශකයක් වෙනවා. ඒකේ තියෙන විද්‍යාත්මක කාරණා තියෙනවා. අපි තාමත් දන්නවා අර විවාහයන් ඥාති විවාහයන් පිළිබඳ ප්‍රශ්නේ නිසා හැදී වෙන සමහර රෝගී තත්ත්ව. නමුත් සමහර අය ඉන්න පැහැදිලිවම ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ ආදරේ ඒ නිසා මේව වැඩක් නැහැ කියලා. ඒගොල්ලෝ ඒ විද්‍යාත්මක කාර්ය සම්පූර්ණයෙන් මත කරලා විවාහ වෙලා ඔවුන්ගේ දරුවෝ අර ස්වභාවයට පරිවර්තනය වෙච්ච අය ඉන්නවා. ඉතින් එහෙමනම් ඔවුන් දෙදෙනා ආදරේ කරන්න තිබුණා
අරවිදිය ස්වභාවයේ දරුවෙක්ව නිර්මාණය කර ගැනීම ගැන ඒගොල්ලෝ දැනුවත් වෙයකට අතුල් වෙන ඒ ගැන හිතන්න වෙනවා. ඒගොල්ලෝ ඒ දරුවට ආදරය කරනවා කියන එක වෙනම කාරණයක්. එතකොට සමහර දේවල් සම්බන්ධයෙන් අපට ජීව විද්‍යාත්මක මේ කාරණාව ආරය මගේ ජීව විද්‍යාත්මක පද්ධතිය මන් තේරුම් ගන්නවා මගේ ශරීරය මන් තේරුම් ගන්නවා මගේ ශාක්‍යතාවයන් තේරුම් ගන්නවා මගේ මනස මනෝවිද්‍යාත්මක කියවීමක් අවශ්‍යයි. එතකොට තේරුම් ගන්න මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන කියන එක නෙමෙයි මම පැහැදිලිව කියනවා. අද වෙනකොට මිනිස්සුන්ට පහසු වෙන්න ඕන ලෝකයේ තුල එකිනෙකාට ආදරය කරන්න හරිනම්. ඇයි මොකද අපිට ගොඩාක් දේවල් අද වෙනකොට විද්‍යාත්මකවත් ඒ දේවල් සොයලා දීලා තිනවා මෙන්න මෙහිමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහිමයි මනස ක්‍රියාත්මක වෙන්නේ ඒව හොයලා දීලා තිනවා. ඒ නිසා එකක් මතක තියාගන්න ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කියවීමකුත් අපට අවශ්‍ය වෙන මොකද අපි කියලා මිනිසුන් ආරමයේ ලෙස හැදිලා තින උරුමයක් සහිත නිසා ඒක පැහැදිලිව ඔබ මේක ටිකක් නවත සටහන් කරගන්න වෙනවා. දේවල් එක්ක ඔබ ඉදිරියට යන්න මේක අත්‍යවශ්‍යයි. අපි ඊළඟට යමු. ඊළඟට අපි දෙවෙනි කාරණය දැන් අපි ඔතනින් යමු. මොකද්ද කෙනෙක් හැදෙන ඥානමය උරුමය කියන එකෙන් අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණය අර සංක්‍රාන්ති ළඟ නැත්තම් ගැහැණු ළමෙක් වගේ පිරිමි ළමයා කියන එක දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉස්සේ වෙයි එයාගේ තාත්තට තේරුම් ගන්න බැරි වුණා. පැහැදිලි. එයාගේ අම්මට තේරුම් ගන්න බැරි වුණා. අම්මා හිතුවා ආඥා කළාම මේක හරියන වැඩක් කියලා. ඒතකොට ඒක එයාට ලැබුණේ එයාගේ ඥානමය හෝමෝනමය උරුමයක් නිසා දේවදඬුවමක් නෙමෙයි. කර්මය නෙමෙයි. විකෘතියක් නෙමෙයි. එයා කවුරු හරි කෙනෙක් සාරියක් අඳිනවා බලන් ඉඳලා ඒ නිසා ඒව දැක්ක නිසා එයා සාරිය අඳින්න පටන් ගත්තා නෙමෙයි. එතකොට දැන් මෙවැනි දරුවෙක් ඔබට හිටියොත් ඥාතියෙක් හිටියොත් නෑ ඔබ දරු ඔබට මෙයාව තේරුම් ගන්න නෑ ඔබ ඒක තේරුව අයියෝ අපි මොන කර්මයක්ද කළේ අපෙත් පෞකාරකම වෙන්න ඇති මෙයා මෙහෙම ඉපදුනේ. සමහර අපි දන්නවා ඔය විශේෂ අවශ්‍යතා ඇති ළමයි ම දෙමව්පිය විසි කරලා දාලා ඒ ආයතන වලට විසි කරලා දාන්නේ ඒගොල්ලන්ට ඒ විද්‍යාත්මක තේරුම් ගැනීමක් නෑ මේ වගේ දරුවෙක් කියන කෙනා. පැහැදිලි. ඒ දරුවා කියන්නේ තවත් සම්පූර්ණ දරුවෙක් වගේම බාර ගන්න ඕන කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒකට සූදානම් වෙච්ච මනසක් නැහැ. ඒකට අවශ්‍ය දැනුම නැහැ. ඒතොර ඔබට තේරෙනවද? ඔබ ආදරය කරන්න නම් මේ විදිය කියවීමකුත් අවශ්‍යයි. පැහැදිලිද? ඒ නිසා ඔබ අතර ගැටුම් ඇති කරගන්න ගොඩාක් දේවල් ගුරුවරු ලෙස වෙන්න පුළුවන්, පන්තියක වෙන්න පුළුවන්, ජන සමාජයක වෙන්න පුළුවන්. අපට සමහර දේවල් වල මූලික තේරුම් ගැනීම ඕන. හොඳයි. එතකොට ඔබට සංක්‍රාන්ති ලිංගික දරුවගේ නිදසුනේ කොටසක් තේරුම් ගන්න දැන් පුළුවන් වෙයි. අපි ඉස්සරහට යමු. මචන්ද මට පොඩ්ඩක් කතා කරන්න දෙනවද? චූටි උදාහරණයක් කියන්න. ඔව්. දරුවනේ මම හැදලි මේ ශ්‍යාම් සෙල්වදොරේ කියලා කියන්නේ ලංකාවේ හිටපු ඔයගේ දරුවෙක්. එයා පුංචි කාලේ ඉඳන් බොහොම ආශා කළා මේ කාන්තා ඇඳුම් අඳින්නට කාන්තාවන් වගේ ඉස්සෙල්ලම් කරන හැම දරුවෙක්. එයාටත් ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අසුතුන කෝලහලයේදී ඒ දරුවාට සිද්ධ වුණා මේ ඒ පවුලම ලංකාවෙන් ගියා. කොළඹ හිටපු පවුල. ඔවුන් ලංකාවෙන් ගියාට පස්සේ එයා කැනඩාවේ වුන් පදිංචි වුණා. අද වෙනකොට සෑම්සල් උදරුවෙක් කියලා කියන්නේ දක්ෂතම ලෝකේ ඉන්න හොඳම සාහිත්‍යදරෙක්. එයාගේ ද ෆනි බෝයි කියන පොත ඒක හරි අපුරු ඉලන්දාරය කියලා සුගත පාලද සිල්වා පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ එයා මේ කතන්දරය කියනවා. එතකොට මං හිතන්නේ අපිට ලොකු ආදර්ශයක් තියෙනවා එයා ලංකාවේ හිටියානම් අර කනානේ මංගල්‍යට නටනාය වගේ වෙන්න බැරි නැහැ. එතකොට අපි හුඟක් වෙලාට අද වෙනකොට එයාව උපහාසයට අපහාසය තරම් කණ්ඩ බොණ්ඩ නැති අසරණය බවට පත් වෙලා දේ වෙනකොට මංගල්‍ය වලට පාවිච්චි වෙමින් නටමින් කාන්තාවකගේ ඇඳගෙන නටමින් ගයමින් යන කණ්ඩායම් පාට අනිත් අය විනෝදමත් කරන කණ්ඩායම් වලට පත් වෙමින් තියෙනවා. මං කියන්නේ දැන් සෑම් සෙල්වතුරේ පිටරට හිටපු හින්දා සහ ඔහුට විකසිත වෙන්න අවස්ථාව ලැබුණ අද ඔහු ඉඳලා හිටලා ලංකාවට එනවා හොඳ සාහිත්‍ය දරෙක් ලෝකෙට බිහි වුණා. එතකොට මට කියන්න තියෙන්නේ මේ විකසිත වෙන්නට එයාට තියෙන අයිතියක්. එතකොට අපි එයාව පිළිගන්න විදිහ පිළිබඳ ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. ස්තුතියි.
සුදේ හැලි මං හිතන්නේ එතකොට ඒ අපි ඉස්සරහට යමු. ඉතාම වැදගත් ඒ අත්දැකීම් ඉදිරියට යන එක. අපි දැන් දෙවනි දේ තමයි පුද්ගලයා කියන කෙනාව තේරුම් ගන්න අපිට අවශ්‍ය වෙනවා පරිසරය කියන එක. පරිසරයේ නිර්මාණය පැහැදිලි. අර කවියකුත් කියනවා මං කියන්නේ මං බීපු කිරි, මම ආග්‍රහණය කරපු දේවල්, අපි දැක්ක දේවල්, අපි ඉඳපු ගහකොළ, අපි උරාබී ශීරේ, මේ සියල්ල තමයි මම කියලා කියන්නේ. ඒක ඉතාම වැදගත් දෙයක්. මෙතනදී ස්වභාවික පරිසරය කියන කාරණාවන් අපිට තියෙන අපේ වර්ණයන් තේරෙන විදිය. දැන් මේ වර්ණයන් පිළිබඳවත් ලෝකේ කොයිතරම් රුධිරය ගලාගෙන ගිහිල්ලා තියෙනවද, මේ වර්ණේ උසස් මේ වර්ණේ, නමුත් ඒ වර්ණයන් ලැබෙන්නේ කොහොමද කියන එක අපි දන්නවා. ඒ වලට කාලගුණික, දේශගුණික, පාරිසරික තත්වයන්ගේ බලපෑමක් තියෙනවා කියන එක. මේවා නැති වුණයින් පස්සේ තාමත් එහෙම තියෙනවනේ. මේ වයිට් සුප්‍රමසි ගැන අදහස් තියෙනවා, සුදු තමයි විශිෂ්ටත්වය. එතකොට මේ මිනිස්සු මේ විදියයි, අර මිනිස්සු මේ විදියයි. එතකොට ඒ පාරිසරික බලපෑ අපි දන්නවා. දැන් එනකොට අපි හිරෝෂිමා නාගසාකි ඉවරණයෙන් පස්සේ විශාල මේ විකෘති දරුවෝ බිහි වෙන්න ගත්තා. ඒ පරිසරයේ න්‍යෂ්ටික ඒ වලින් එකතු වුණායින් පස්සේ අද වෙනකොට ලෝකේ පාරිසරික තත්ත්වයන් නිසා ඉපදෙනකොටම මේ විශාල පිරිසක් දරුවෝ මේ ගොදුරු වෙමින් පිළිකාවල ගොදුරු බවට පත්වෙච්ච දරුවෝ ඉපදෙනකොටම දියවැඩියාව තියෙන දරුවෝ ඉපදෙනකොටම අධිරුධිර පීඩනයේ තියෙන දරුවෝ කියලා කියන්නේ මේ පාරිසරික කාරණාවන් ඒවලත් එක්ක එන එකක්. ඒ වගේ මේක ඉතාම වැදගත් දෙයක් තියෙනවා දරුවනේ. මේ පාරිසරික කාරණාවන් ගිහිල්ලා ඉවර වෙලා හරිම වැදගත් මෙතන පොඩ්ඩක් නවතිලා තේරුම් ගන්න ඕන. මේ ලෝකයේ ස්වභාව කියන එක පිළිබඳව, හරිද, නේචර් එක කියන එක පිළිබඳව, ඒ කියන්නේ ස්වභාව ධර්මය කියන එක නෙමෙයි. ස්වභාව ධර්මය කියන පරිසරයේ කාරණාව එක, නේච කියන එක අපි අවබෝධ කරගන්න මේ ස්වභාව ධර්මයේ අස්සෙන් දාර්ශනිකයෝ, විද්වතුන්, ප්‍රඥාවන්තයෝ, අරමංකෝ වගේ වැදිනායකයෙක් ඉඳලා ඒ ප්‍රඥාවන්තයින් තේරුම් ගත්ත නේච එකක් තියෙනවා. මේ නේච එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මන් දන්න පවුලක් හිටියේ ඒගොල්ලන් තාත්තෙක් ඉඳී, අම්මයි තාත්තයි දරුවයි විතරයි. ඒගොල්ලෝ කවදාවත් හිතලා තිබුණේ නැහැ තමන්ගේ තාත්තා නැති වෙයි කියලා. මේක විශාල මානසික දෙයක් බවට පරිවර්තනය වුණා තාත්තා හදිස්සිය නැතුණයින් පස්සේ. මේ දෙදෙනාම දිවිනසා ගන්න මත්තමට මේ තත්වය ගියා. මේ නේචේකේ වැදගත්ම සිද්ධාන්ත කීපයක් තියෙනවා. මේවා එකිනෙක පසු අපිට හමුවෙච්ච වෙලාවක ගැඹුරට කතා කරන්න ඕනේ. එකක් තමයි නේචේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වීම කියන සිද්ධාන්තය මත. මේක තේරුම් ගන්න. නැත්නම් මම බාඳින්න ඉස්සෙල්ලා මං ආදරය කරපු කෙනා මෙහෙමයි, දැන් එයා මෙහෙමයි. වෙනස් වෙනවා මිනිසුන්ගේ ස්වභාවයක්. ඒක බාරගන්න පුළුවන් වෙන්න ඕන. මං කියන්නේ ඒක එයා වෙනස් වෙච්ච එක සාධාරණීකරණ. නමුත් අපි තේරුම් ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙන්න යනවා නම් මෙයා මේ විදියට මිදී වෙනස් වෙන්නේ නැහැ කියලා ඔබ වැරදි තැනකින් ආදරය කරන්න පටන්. එනිසා නේච එකේ තියෙන වැදගත් සිද්ධාන්තයක් තමයි ඇතිවීම නැතිවීම නැවත ඇතිවීම කියන එක. වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියන එක මතක තියාගන්න. මිනිස්සු ගොඩ දෙනෙක්ට සමහර දේවල් එක්ක යන්න බැරි වෙලා තියෙන මේ වෙනස, වෙනස් වීම නේච එකක් ලෙස. ඒක ඔබට වෙනස් කරන්න බෑ. වෙනස් වීම ඒක එහෙමයි. ඒ සමහර දේවල් තියෙනවා, ඇති වෙනවා, ඒවා බිඳ වැටෙනවා. මානව ඉතිහාසෙත් එහෙමයි. සමහර අවදින් තියෙනවා, ඉහළටම ආපු සමහර අවදින් තියෙනවා බිඳ වැටිච්ච. ඒක නේච එකේ තියෙන දෙයක්. ඒක ඉතාම වැදගත්. මේ වෙනස් වීම කියන එක ඒව තේරුම් ගන්න බැරි මිනිස්සු විදවන ලෝකයේ තුල. ඒ වෙනස් වීම එක්ක ඒ වෙනස් වීම කරන්න කැමැති නැති අය සම්ප්‍රදායවාදීන් ලෝකේ මේ විදිහටම තියාගන්න මහන්සි වෙනවා. සභාවන් තුල, ආගමික සංස්ථා තුල පැරණි දේ එහෙමම තියාගන්න මහන්සි වෙනවා. මොකද ඔවුන්ට අදහසක් නැහැ. මේ අපි ක්‍රිස්තියානිස් එකත් දෙවියන් මවපු ලෝකේ එහෙම තමයි. ඒක ගමන් කරන්නේ එහෙමයි. කිසිම දෙයක් එහෙම තියෙනව නෙමෙයි. එතකොට ඊළඟ එක තමයි නේච එකේ තියෙන වැදගත්ම දේ විවිධත්වය. ඩයිවර්සිටි කියන එක. ඒක පිළිගන්න ඕනේ. ඒක නැති කරන්න ගියොත් මේක පැවත්ම හොසි වෙනවා. ඒකේ තියෙන මම මේ ගොඩක් ඒවා නෙමෙයි, අපි කෙටි කාලයක් තියෙන්නේ. මේ මූලික විවිධත්වය අපි පිළිගත යුතුමයි. එතකොට ඒක නැතුව අපිට ආදරය කරන්න බැයි. මම දැනගන්න ඕනේ එයා වෙනස්. ස්ත්‍රියක් පුරුෂයෙක් වෙනස්. ඒ වෙනස බාරගන්න ඕන. මේක ඉතාම වැදගත්.
ගැහණියෙක්ට පිරිමියෙක් වගේ ආදරය කරන්න බෑ, පිරිමියෙක්ට ගැහණියෙක් වගේ ආදරය කරන්න බෑ. ඒ නිසා ඇයි ඔයාට මම වගේ හිතන්න බෑ කියන ප්‍රශ්නය අහන්න බෑ. ඒක ඉතාම වැදගත්. දැන් අපි දන්නවා පහුගිය ටිකේ අර මේ මේ නිරෝධායනයේට අපේ නිදහස් වෙළඳ කලාපේ ගැහන් ළමයින්ම හමුදා අය ඇවිල්ලා ඒගොල්ලන්ට බාර දීපු ඩියුටි. ඒගොල්ලන් පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ කියනවා දැන් රෑ 11ට ඇවිල්ලා ඔබ මේ කියවන්න ඇති, නගින්න ඕන බස් වලට විනාඩි 5යි දෙන්නේ. පිරිමින්ට සමහරක් එහෙම නගින්න පුළුවන්. නමුත් කාන්තාවන්ට තියෙනවා කිරි දෙනව, වරු වෙනවා, ඒගොල්ලන්ගේ සනීප ආරක්ෂක අවශ්‍ය බොහොම සරල කාරණා. ඒගොල්ලෝ මෙහෙම කියනකොට එයාට නැගගෙන මේක යන්න බෑ, ආ යන්නේ දැන් පය කීයද? එහෙම නෑ. ඒ නිසා විවිධත්වය අපි තේරුම් ගන්නට ඕනේ. ඒක ඉතාම වැදගත් කාරණයක්. ස්ත්‍රී පුරුෂ විවිධත්වය අපිට තාම මේක බාර ගන්න බෑ. අපි හිතනවා ඒක හැමෝටම තියෙනවා. පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? ස්ත්‍රිය කල්පනා කරන විදිය වෙනස්. මේ වෙනස ලෝකේ පැවැත්මට අවශ්‍යයි. පුරුෂයෝ දෙන්නෙක් විතරක්ම ලෝකේ පැවැත්ම පවත්ින්න බෑ. මේ ස්වභාවයන් තියෙනවනේ. මේක හොඳට තේරුම් ගන්න අපි ගැඹුරට යනවා මේවල. අපි තේරුම් ගන්නට ඕන මේ වෙනස. ඊළඟ එක තමයි ලෝකයේ තියෙන සිද්ධාන්තය, මේ නේචර් එකේ ප්‍රතිවිරෝධයන්. එකින් එකට අපි විද්‍යාත්මක ඉගෙන ගත්තී. ඒකට ප්‍රතිවිරෝධයන් මතින් තමයි, ගැටුම් මතින් තමයි ලෝකේ යන්නේ. යමකට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙමින් එහෙම ගමන් කරන ලෝකයක් ඇති. මේ නේචර් වුණොත් අපිට ආදරය කරගන්න බෑ. දැන් අපි හිතමු යම් පුරුෂයෙක්, එයා දිගට මිස්ත්‍රිය පීඩනයට පත් කරන් පත් කරන් පත් කරගෙන ගිය කොයි වෙලාවක පුරවන්න පුළුවන් ඒක අනික් පැත්ත. ඒක ඉතාම පැහැදිලි. මොකද මේ මේකට අනික් පැත්තෙන් ප්‍රතිරෝධයක් එන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතාම වැදගත්. එතකොට අපි මේ යන්නේ ප්‍රේම කරන ලෝ ප්‍රේමාන්විත ලෝකයක් ගොඩනගා ගන්නට. ක්‍රිස්තියානි විමුක්ති හරය එකයි ප්‍රේමණීය ලෝකයක්, දේවරාජ්‍යය කියලා අපි කියන්නේ ප්‍රේමේ රාජ්‍යයක් ගොඩනගා ගන්න. ඒකට අපිට ඉතාම වැදගත් අවබෝධයන් ගණනාවක් තියෙනවා. ප්‍රේම කරන තීරුම් ගැනීමක් තියෙනවා. එතකොට මං ස්වභාවික පරිසරය ගැන කතා කරලා ඒක එක්ක ඔබට මං ගෙනාව නේචර් කියන කාරණාව දිහා බලන්න. සමහර සිද්ධාන්තයන් ජීවිතේ අනිවාර්යයි. අපි වයසට යනවා, ඒව කොණ්ඩ පාට කරලා මේකප් දාලා ඒව වළක්වන්න බෑ. ඒ හිම ඉඳලා පොඩි දේවල් පෙන්වන්න පුළුවන්. නමුත් ඒක ඇති වෙනවා. මිනිස්සු මැරෙනවා. ඒක එහෙමයි. ඉපදෙනවා නම් අපි මැරෙනවා. ඒක පැහැදිලි. හරි. එතකොට ඒව බාර ගන්නවත් අද මිනිස්සුන්ට සමහරලාට බෑ. ඒ තරම් අපි මේ නේචර් එකේ ස්වභාවයන් එක ඉලානේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් ඊළඟට මෙහෙම වෙනවා. ඊළඟ තව අවුරුදු 10ක් යනකොට පුද්ගලික වශයෙන් මගේ ස්වභාවයන් වෙනස් වෙනවා. මා දැන් සමහර එහෙම තේරුම් ගන්න අපි හිතන අපේ රූපය, අපේ දේවල්, අපි දිගටම ඉන්න මිනිස්සු තේරුම් ගන්න තව 10කින් මම කවුද කියලා හිතන්න පුළුවන් නම් තාත්තලම්මල ගොඩක් තමන් ගොඩක් කරන දේවල් වෙනස් කරගන්න. එහෙම කාරණාවක් තියෙනවා. මිනිස්සුගේ යථාර්ථයට අවදි වෙන්නේ සත්‍ය දකින්න ඕන, නිදහස් වෙන්න නම්. හොඳයි, අපි යමු. මිනිස්සු ගොඩනගන පරිසරය කොහොමද අපි කෙරෙහි බලපාන්නේ තේරුම් ගන්න. මේක ඉතාම වැදගත්. මේවා මේ ස්ලයිඩ් තියෙන පොඩක් සටහන් කරගන්න. මිනිසා ගොඩනැගූ පරිසරය, ස්වභාවික පරිසරය නෙමෙයි, මිනිසා ගොඩනැගූ පරිසරය අපි මූලික කොටස් හතරකට දැනට බෙදාගමු. ඒවා වෙන වෙනස් විදිය වර්ගීකරණයන් ඉදිරිපත් කරන්න පුළුවන්. ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, ආගමික, සමාජීය, සමාජීය ආගමික සංස්කෘතික ඔක්කොම එකක්. හොඳට මතක තියාගන්න, ඔබ කියන පුද්ගලයාව, අපි කියන පුද්ගලයින්ම, මේ රටේ ජනතාව කියන පිරිසව, සමූහයා කියන පිරිසව, ප්‍රජාව කියන පිරිස ගොඩනැගෙන්න බලපානවා මේ පරිසරයන්. ඒක පවුලේ ආර්ථික, දේශපාලන, ආගමික, සමාජීය පරිසරය, ප්‍රදේශයේ මං ජීවත් වෙන දේශපාලන ආර්ථික සමාජීය පරිසරය, රටේ දේශපාලන ආර්ථික ගෝලීය. දැන් අපි ඉන්නේ ගෝලීය ලෝකයක. මේක මුල් ආරම්භක අවස්ථාවේ පවුලේ කතන්දරයක්, ගෝත්‍රයේ කතන්දරයක්, ලෝකයේ දැනගෙන තිබුණා. ඊට පස්සේ ප්‍රදේශවල කතන්දරයක්, රටවල්වල කතන්දරයක්. අපි මේ ඉන්නේ තුන්වෙනි සහස්‍රකයේ ගෝලීය ලෝකයක් අස්සේ. ඒ නිසා අපි දන්නවා අපිට අපි දූපතක වුණත් වහගෙන ඉඳලා අපිට ඉන්න බෑ. මේ දැන් අපිට හොඳටම පේනවා අපි ගෝලීය කියලා. හැබැයි මිනිස්සු මාර විදියට ප්‍රාදේශීයව හිතනවා මා රටක් ලෙස. අපි ඉන්න මේ වසංගතේ කොවිඩ්, මේක ගෝලීය අර්බුදයක්.
ඊයේ මෙතෙක් වාර්තා වෙලා ඉඳපු නැති රටවල් දෙකක වාර්තා වෙලා තිබුණා. දැන් ඔක්කොම වගේ රටවල් වලට ගිහිල්ලා තියෙනවා එක රෝගී. ගෝලීය තත්වයක් තුළ අපි මිනිස්සු ලෙස බලපෑමකට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා හුදෙක් රටක් වහගෙන මේ ප්‍රශ්න විසඳන්න බැරි තැනක තියෙනවා. වාහන ඕන අවස්ථාවල වාහන එකක් තියෙනවා. නමුත් එහෙම අපිට කරන්න බැරි තරම් මේක ගෝලීය වෙලා තියෙනවා. මීට ඉස්සෙල්ලා තිබිච්ච ලෝකේ ආපු වෛරස් මේ වගේ ඒවා යම් කලාපවලින් නැවතුණා. ඒ නැවතුනේ ඇයි ලෝකේ මිනිස්සු මේ තරම් ගනුදෙනු කරමින් හිටියේ නැහැ ගෝලීය වශයෙන්. ඒතර අපි මේක තේරුම් ගන්න ඕන. ලෝකේ කෝටි 5කට අධික පිරිසක් සියලුම කලාපවල මේකට ගොදුරු වෙනකොට අපි ගෝලීය මිනිහෙක් ලෙස හිතන්න අවශ්‍ය වෙනවා. අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔබට සිද්ධ වෙන්න පුළුවන් එහෙම. ඔබ මෙතන ඉන්න තරුණ ළමයි සමහරට තව අවුරුදු 10කින් ජීවත් වෙන වෙන රටක වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා තියෙන වෙනත් ජාතිකයකෙක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් මේ ගෝලීය මිනිහේ අපේ ගෝලීය බලපෑමක් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙන දේවල් අපේ රටේ පාලනයද, අපේ රටේ දේශපාලනද, අපේ රටේ ස්වභාවයද, අපි කනබුන විදියද මේ වලට ගෝලීය බලපෑමකුත් තියෙනවා. ඒ නිසා අපි නිකම් මේක එක පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් අරයාගේ ගැටලුවක් වගේ හිතන්න ගියොත් අපිට ඇත්තටම ක්‍රිස්තියානි විමුක්ති හරය ජීවත් කරවන්න බෑ. ඒ ප්‍රේමේ රාජ්‍ය ගොඩනගන්න බැරි වෙන. ඒක ඔබ පවුල තුල උනත් කරගන්න බැරි වෙන. අපි මතක තියාගන්න ඕනේ අපි ගොඩනගපු. අපි මේක පොදුවේ මේ මිනිසා ගොඩනගපු එක තමයි කල්චර් කියලා කියන්නේ. ආර්ථිකය කියන්නේ එක්තරා කල්චර් එකක්. ඒව වෙන් කරොත් සංස්කෘතියට කල්චර් කියන එක වෙනම එකක්. ඒතකොට නේචර් සහ කල්චර් කියන දෙකෙන් තමයි අපි නිර්මාණය වෙමින් ඉස්සරහට යන්නේ. මේ දෙකේම ස්වභාවයන් අපි තේරුම් ගන්නට ඕන. මේක මං කිව්වා ඔබට දුරින් ඉඳන් අපි අපේ ජීවිතයට බලපාන දෙයක්. නමුත් අපේ පවුලේ ආර්ථිකය මිනිසුන්ගේ ආදරය තීරණය කරලා තියෙනවා. සමහර දේවල් ඒක ඉතාම තීරණාත්මකයි. පැහැදිලිද? මිනිසුන් මොනාද මේ වෙලාවේ ඩ්‍රෝන වලින් උඩින් බැලුවට අපි කොහොමද මේ ස්ලම්ස් වල නැත්නම් පුංචි ගෙවල් වල ඉන්න මිනිසුන්ගේ ජීවිතය උන් දුරට ඇවිල්ලා කියන එක නිර්මාණ. උන් අත රෝගේ බෝ වෙන එක. ඒ නිසා ඒ ආර්ථිකය උන්ගේ ජීවිතයට බලපාන හැටි. පවුල ලිංගිකත්වය, උන්ගේ ලිංගික සම්බන්ධතා පැවතීම, තමන් ඉන්න පුංචි කොටුව ඇස්සේ මේ සියලුම දේවල් මිනිසුන්ගේ හැම ශුද්‍ර දේවල් ඒ තුල දරුවෙක් මුණ දෙන අද්දැක මේ හැම දෙයක්ම ඉතාම තීරණාත්මකයි. ඔබ නොසිතුවාට ආර්ථිකය, දේශපාලනය ඔබේ ආදරේ තීරණය කරනවා, ඔබේ ප්‍රේම සම්බන්ධතාවයන් තීරණය කරනවා, ඔබේ සියලුම දේවල් තීරණය කරනවා මේ දේවල් වලින්. මේකට අපිට නෛතික පරිසරයක් දාගන්න පුළුවන්. ඒ දේශපාලනයට ළඟ තියෙන නිසා මං කෝ ලොකු විග්‍රහයකට යන්නේ නැතුව අපි ඉදිරියට එන්නේ. කුඩායි වලට අපිට වෙනම යන්න පුළුවන්. හොඳයි, අපි නැවත සාරාංශ කරගම් පොඩ්ඩක්. අපි කතා කරමින් ඉන්නේ ආදරය කරන්න තේරුම් ගැනීම අවශ්‍යයි. තේරුම් ගන්න ප්‍රඥාව සවදි කරගන්නට ඕනේ. ඒක අවදි කරන්න නම් අපි බලන්නට ඕන, විනිශ්චය කරන්නට ඕන. ඒක පාසල් අධ්‍යාපනයේ පිළිබඳ මම ප්‍රශ්නයක් නෙමෙයි නැවත අවධාරණය කරනවා. පැහැදිලිද? ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නවා මිනිහෙක් හැදෙන්නේ කොහොමද? ආරේ සහ පරිසරේ. ආරේ කියලා කියන්නේ මගේ ජීව විද්‍යාත්මක, ඒ මත ඇති වෙන මනෝවිද්‍යාත්මක කාරණා. මනෝවිද්‍යාත්මක කාරණා වලට පරිසරයත් මානසයක් ගොඩනගන්න බලපානවා. මේ නිසයි මම පිටිපස්සට ගියොත් මේ සාධක දෙක දෙපැත්තට විතරක් නෙමෙයි, මං ඊතලේ ඒ දෙක අතරත් ගහලා තිබුණා. මේ දෙක අතරත් ඉන්ටර්කනෙක්ටඩ්, ඒ දෙක අතරත් සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙක කපලා වෙන් කරන්නම බැහැ මුළුමනින් කියලා. පැහැදිලිද? අපි බැලුවොත් ඒක පේන ඔබට සාධක දෙක දෙපැත්තට බෙදලා පරිසරය ආරය අත දෙපැත්තටත් මං ඊතලයක් ගහලා තියෙනවා. පැහැදිලි? ඒතර ස්වභාවික පරිසරයක් තියෙන එක මිනිස්සානේ මේ ගොඩ නැගුවේ. මේ පරිසරයට මිනිසා පස්සේ ආවේ. ඒක අස්සේ අපිට අවබෝධ කරගන්න පුළුවන් නේචර් එකක් තියෙනවා. ඒක තියෙන සිද්ධාන්ත කීපයක් වුණා වෙනස් වීම, විවිධත්වය, ප්‍රතිරෝධය වගේ දේවල්. ඊට පස්සේ අපි කතා කරා, හරි, මොකද්ද මිනිසා ගොඩනගා ගන්න පරිසරය පිළිබඳව අපි අයවන. ඒක පවුල, ප්‍රදේශයේ සහ වර්තමානයේ ගෝලීය. ඒ නිසා අපිට එවැනි දැකීමක් තියෙන්න ඕන. අද ඒක දැක ගන්න බැරි නම් අපට ආදරය කරගන්න බෑ. සමහරට දරුවෝ විදේශගත වෙලා ඉන්නේ. අපි සම්ප්‍රදායික අර්ථයකින් ඒක නිර්වචනය කරන්න බෑ. අර නියෂ්ටික පවුලට මේ තාත්තා දැන් දරුවෝ නැහැ. මොකද ගෝලීය ලෝකයක් අස්සේ ගෝලීය තාත්තා කෙනෙක් වෙන්න ඕන. ගෝලී අම්ම කෙනෙක් වෙන්න. ඒ අම්ම මෙතනද? එතකොට අපි මේකේ ගැඹුරට යන්න අවශ්‍යයි. මම මතු කරේ අපේ සාරාංශය. අපි ඉස්සරහට යමු. ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් අපි ආයි අර තරුණයාගේ නිදසුනට යන්න. අපි
ආර්ය තුල යාගේ කොටස අපි තේරුම් ගත්තානේ. ඒක යාගේ එකක් නෙමෙයි, යාගේ වැරද්දක් නෙමෙයි. එයා තෝරගත්ත නෙමෙයි මම ඒ ස්වභාවයේ මිනිස්සෙක් වෙනවා කියලා. එයා තෝරගත්තේ නැහැ. ඒක යාගේ choice එක නෙමෙයි, යාගේ තෝරා ගැනීමක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒක යාට ලැබිච්ච උරුමය කොටසක්, ජානමය සහ හෝමෝනමය කොටසක්. පැහැදිලි. දැන් අපි ආර් පරිසරය තුල ඔහුව තේරුම් ගන්නට උත්සාහ කරමු. ඔහුගේ සිද්ධිය, ඔහු දිවිනසා ගන්න සිද්ධිය. ඔහුව තේරුම් ගත හැකි දෙමාපියෝ යුවලක් හිටියානම්, ඔහුව තේරුම් ගන්න පුළුවන් පාසලක් ඔහුට තිබුණා නම්, හඩ්ලි කියපේ කිතාම වැදගත් වෙන්නේ එතනදී. ඔහුව තේරුම් ගන්න පුළුවන් රටකට ඔහු යනවා. ඒක තුල යාව ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඉතාම වැදගත්. ඔහුව පාවිච්චි නොකරන මේ විදියුන් ඉන්නේ අපිට ලිංගිකව පාවිච්චි කරන්න කියලා හිතන්නේ නැති. එහෙම රටක ඔහු හිටියා නම්, එවැනි දියුණු සමාජයක් පරිසරයක් තිබුණා නම් බොහෝ විට ඔහු සිය දිවිනසා නොගන්න තිබුණා. ඒක තමයි ඇත්ත. දැන් අපි දන්නවා මේ දිවිනසා ගැනීම කියන කාරණාවන් මෙවැනි ප්‍රජාවගේ ඔවුන්ගේ අයිතීන් පිළිගත්තු සමාජයන් තුළ දැන් විශාල ලෙස අඩු වෙලා තියෙනවා. විශාල ලෙස අඩු වෙලා තියෙනවා. පැහැදිලි. ඔවුන්ම ආදරෙන් බාර ගන්න සමාජයන් තුළ විශාල ලෙස ඔවුන් ලෝකේ හැම විශාල ක්ෂේත්‍රවල දැවැන්ත මිනිස්සු ලෙස වැඩ කරන මෙවැනි ප්‍රජාවන්. පැහැදිලි. ඒ පිළිගැනීම එක්ක, ඒ අවබෝධයන් එක්ක. එතකොට ඒක සමාජයේ සංස්කෘතික දියුණුවේ කොටසක්. එතකොට ආර්ථික දියුණුව, ඔවුන්ට ආර්ථික මේ ලෙස ඕනම එකකට සහභාගී වීමේ අයිතිය පිළිගත්තු සමාජයන් තියෙනවා. ඔවුන්ට ආර්ථික මේ ලෙසේ අයිතීන් පිළි අරගෙන තියෙනවා. අපි දන්නවා මෑතක තමයි ලංකාව වගේ රටවල් වල, අපි කියන්නේ අසාමාන්‍යයෙන් කියන්නේ ආබාධිතය, විශේෂ අවශ්‍යතා ඇති අයට එන්න පාරවල් තියෙන්න ඕන. ට්‍රයිසිකල් එන්න බැංකුවකට පාරක් ඇදුවේ අපි අවුරුදු 4කට ඉස්සෙල්ල. තාමත් අපේ පබ්ලික් ටොයිලට්ස් වල ඒ අයට ඇතුල් වීමේ පහසුකම් හදලා නැහැ. අපේ වැඩිහිටියන්ට තියෙනවද පබ්ලික් ටොයිලට් වල? වැඩිහිටියෝ කියන්නේ අවුරුදු 70 පැනපු තාත්තා කෙනෙක්. මේ තියෙන පබ්ලික් ටොයිලට් එකට ගිහිල්ලා එයාට අමාරු, එයාට අල්ල ගන්න දේවල් තියෙන්න ඕන. එයා කමෙන්ට් එකේ වාඩි වෙනවන කමෙන්ට්ස් තියෙන්න ඕන. එයා කමෙන්ට් එක ඉස්සරහා එයාට අල්ල ගන්න ඇඳි තියෙනවා. දැන් එහෙම කාරණා දැන් ලංකාවේ සමහර වයසක ටුවරිස්ට්ලා එන්නේ නැති එක ප්‍රශ්නයක් මන් මේ වෙනම කතන්දරයක් කියන්නේ. ඔවුන් දැන් ඔවුන් කියලා තමයි ලංකාවේ සංචාරක ආයතන මේව හදන්න පටන් අරන් තියෙන්නේ. දියුණු සමාජයක් තිබුණා නම්, මම මේකෙන් කියන්නේ බටහිර දියුණුද කියන එක නෙමෙයි, හොඳට තේරුම් ගන්න. දියුණු සමාජයක් තිබුණා. ඔව තේරුම් ගන්න පුළුවන් දෙමව්පිය පරිසර. ඔහුටම ඔව තේරුම් ගන්න. ඔයාගේ ස්වභාවය ඔහුටම තේරුම් ගන්න. ඊට පස්සේ ඔහුට තීරණයක් ගන්න. පැහැදිලිද? ඔහුගේ ස්වභාවය ඔහුට වෙනස් කරන්න ඕන නම් මේ Taman gendamee vashayen naththan lingika vashayen ute sriyak wenna idakada salassa ganna puluwana. Ebeni idak thibuna na. Api danna. Etakotta hondata mathaka thiyaganna me tarunaya divinasa ganna thi wenna thibuna. Pahadiliwa. Hari. Namuth samahara tattwayan thula ohuge durwala manasey samaajayata hada ganna berunama samaharaya swabhaavenma mulayindamma evani patthakata giyoth eya divinasa ganeema yomuwak bawata parivartane wenna thibuna namu divinasa ganeema kiyala kiyanne sama mano samaajiya rogi tattweka pratipalayak bahutarayak ewa bahutarayak edore ee samaajiya tattwayan yahapath wenawa nan ehem wenawa hondai den api therum gatta මේ තරුණයව තේරුම් ගන්න නම්, ඒ තරුණයාගේ දිවිනසා ගැනීම තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා මිනිහෙක් නිර්මාණය වෙන හැටි ඌගේ ආරමය කාරණාවත් පාරිසරික කාරණාවත් ගැඹුරින් දකින්න. පැහැදිලි. ඒ දැක්කොත් අපිට ඌට ආදරය කරගන්න පුළුවන්. ඌට අවශ්‍ය සේවාවන් සපයන්න පුළුවන්. ඌන්ට අවශ්‍ය පිළිගැනීම් දෙන්න පුළුවන්. ඌ තවත් සුවිශේෂී කෙනෙක් නොවනවා කියන පැනට අපට බාර ගන්න සුවිශේෂීත්වයේ විශේෂත්වය අපි තේරුම් ගනිමින් ඌව විශේෂත්වයක් සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට තේරුණා දන්නේ මේක ටිකක් ගැඹුරු කාරණාවක්. ප්‍රේමේ රාජ්‍යයක් ගොඩනගාන විමුක්තියට ඇතුළු වෙන්න නම් සමාජ විග්‍රහයක් අපිට අවශ්‍යයි කියන එක තමයි මෙතන කිව්වේ. ඒ සමාජ විග්‍රහය ගැඹුරට අපි යන්න ඕන. මම දන්නේ කාලේ කොහොමද කියලා. මේ පැහැදිලිද? මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි තව ටිකක් එහාට යන්න ඉස්සෙල්ලා කවුරු හරි මොන හරි අහන්න තියෙනවද?
මේ මේ මං ඉදිරිපත් කරන කාරණා ගැන මේ ගැටලුවක් තියෙනවා. අපි ඉස්සරහට යමුද? මහින්ද ඇහෙනවද මන්ද? ඔව් ඇහෙනවා. මම ජූඩ් මේ පුංචි කාරණාවක් තියෙනවා. මේ මේක මට ડોක්ටර් කෙනෙක් කියපු දෙයක්. මේක මේ මට නම්ගම් සමග කියන්න මේ වෙලාවේ මට මතකයක් නැහැ. නමුත් මන් දන්නේ වාට මේකට වුණ පුරුණක් දෙන්න පුළුවන්ද? හැල්ලිත් මේකට සම්බන්ධ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එයා මේ ඔය මේ ඔය ඔයා කියන විග්‍රහයේදී අපි දකින මේ මේ ඔය දිවිලිංගික ලක්ෂණ දකින මිනිස්සු මේ සමාජයේ ඉහළ ස්තරවලට යෑමේදී තීරණ ගැනීමේදී සහ මේ මේ දක්වන ප්‍රතිචාරයන් ගැන ලොකු විග්‍රහයක් තිබුණා මේ එක්තරා පොතක. ඒගොල්ලෝ දකිනවා මේ මිනිස්සු සමාජයේ ඉහළ ස්තරවලදී ගන්න තීරණ සමාජයේ ප්‍රගමණයට ගැළපෙන්නේ නැහැ කියලා. දැන් මේ මේ මම මේක කියන එක ටිකක් ලොකු ගැඹුරු මාතෘකාවක්. නමුත් දැන් අපි මේ මේ මිනිස්සුන්ට ඔය ඔය කියන අයට ආදරය කිරීම, ප්‍රේම කිරීම, තේරුම් ගැනීම සහ ඒ පිළිගැනීමට කිසිම විරුද්ධත්වයක් නැහැ මගේ. නමුත් මේ මේ මම ඒ කියන්නේ ඒගොල්ලන් මේ යම් යම් දේවල්දී දකින තීරණ ගැනීමේදී සමාජයේ ප්‍රගමණයට බාධාවක් යයි කියලා මේ මේ එක්ක පොතක තිබුණා කියලා මට ડોක්ටර් කෙනෙක් කිව්වා. මහින්ද ඒක ගැන දන්නවද? මම දන්නේ නැහැ. නමුත් හැල්ඩිත් දන්නවද? මම දන්නේ නැහැ. මට පොඩි නිකන් ඒක ගැන විග්‍රහයක් දැනගන්න අවශ්‍යයි ඔයගොල්ලන්ගේ. ඔව් මෙහෙමයි ජූඩ්. මේ දැන් මේ කාරණා දිනපතා වෙනස් වෙමින් තියෙන කාරණා. දැන් අපි මේක වෙන මාතෘකාවක් ලෙස අපි කතා කරමු. ඔබ මේක මේ ප්‍රජාව පිළිබඳ ඔයගලන්ට පොඩි ස්ටඩි පේපර් එකක් අවශ්‍ය නම් අපි වෙනම සංවාදයකට අවශ්‍ය. මං හිතන්නේ මේ මේක සම්බන්ධීකරණ පුතාලට කියන්නේ අපි මේ දවස්වල යම් කිසි විදිහක මේ ප්‍රජාව ගැන දේවදාර්මික හා සමාජ කේවීමක් කියලා පොඩි පේපර් එකක් හදලා තිනවා ජූඩ්. අපි ඒක හොමාරු කරගමු. මෙහෙම ගැටලු ටිකක්, ඒ කියන්නේ මෙහෙමයි, ඒ පුද්ගලයින් ඕනම පුද්ගලයන් තුල යම් ගැටලුත් ඔහු විතරක් නෙමෙයිනේ තීරකය ගන්න. තීරණ ගන්න වෙන්නේ මඩුල්ලක් අස්සේ නම් කණ්ඩායම් තුල නම් දැන් ගැටලුව තියෙන්නේ ඒකයි. අපි තීරණ ගන්න එකම එක්කෙනා බවට පරිවර්තනය වෙන විව්‍යයන් අපේ තියෙන්නේ. නමුත් මෙවැනි ප්‍රජාව නියෝජනය නොවන පිරිමිම, අපි කියන්නේ මේ සම්ප්‍රදායිකර්ෂෙන් පිරිමි විතරක් ගැහණු විතරක් නියෝජනය කරන ලෝකයක් තමයි ඉතිහාසයේ දිගටම ආවේ තීරණ ගන්න දේශපාලන දේවල් වල. ඒ නිසා මේ ප්‍රජාව සම්පූර්ණයෙන් අතහැරලා ඉන්දියා. දැන් ඊයේ පෙරේද පත් වෙච්ච නවසීලන්ත පාර්ලිමේන්තුවේ මෙවැනි ප්‍රජාවේ 10%ක් නියෝජනය වෙනවා. දැන් ඔවුන් ඒ වගේ තැනක ඉන්නකොට මේ ප්‍රජාවගේ හඬ එතනට එනවා. ඒ ප්‍රජාව තේරුම් ගැනීමට උදව් වෙනවා. මම හිතන්නේ ලෝකේ ඔවුන් අතටම පත් වෙනව හෝ යම් කිසි ආයතනයක් හෝ මොකක් හරි ඔවුන් ළඟටම තිනවා කියන එක නෙමෙයි. මේ සාමූහිකත්වයක් තුළ. එතකොට ඒ තැන ඉන්නවනම් තමයි අපි විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක් එයාගේ ඇත්ත අපිට දැනගන්න පුළුවන්. දැන් අපි ගොඩාක් ඔය අපේ මට්ටමින් කරන සාකච්ඡා වුණත් පිරිමි ටිකක් මේ වාඩි වෙලා ගොඩක් සාකච්ඡා කරන්නේ. දැන් අපේ කණ්ඩායම ඇසෙත් ගොඩක් වෙලාට ඉන්න. එතකොට ස්ත්‍රියගේ කාරණාව නියෝජනය වෙන්නෙම නැහැ. එතකොට අපි ගන්න තීරණ සම්පූර්ණ නැහැ. ඒ නිසා ගැටලු තිබෙනවා. මොකද ගමන් කරමින් එන එකක්. නමුත් ඔවුන්නේ නිසි තත්වයට පරිවර්තනය වෙද්දී ඔවුන්ගේ අනිකුත් ස්කිල්ස්, ඔය තීරණ ගන්න අදාළ ශක්්‍යතාවයන් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි, කිසිම කෙනෙක් තනියෙන් තීරණ ගන්න මට්ටමක සියල්ල නිර්මාණය වෙන්නේ. අපි දියුණු තීරණ ගන්න සම ආයතන තුළ තීරණ ගන්න ඒ සාමූහිකත්වය, කණ්ඩායකත්ව කණ්ඩායමක් සාමූහිකත්වයක් වගේ දේවල් තුළයි ඒ විසඳ ගන්න පුළුවන්. එවැනි දේවල් ජුට් තියෙනවා. මතිමතාන්තර අදහස් දැක්වීම් ගණනාවක් තියෙනවා. නමුත් මං හිතන ඔබ ඉදිරිපත් කරපු එක හොඳයි. අපි ඉදිරියට යමු. නමුත් දැන් ඔබට මං කරගෙන ආපු එක තුළ ඔබට පැහැදිලි වෙන්න ඇති, තේරුම් ගන්න මට අවශ්‍ය වෙන්නේ
ආරමය විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක විග්‍රහයක් වගේම සමාජ විද්‍යාත්මක විග්‍රහයකුත් අපිට තියෙනවනේ මං කියන්නේ මේ විෂයන් දෙක ගැඹුරින් හදාරනවා කියන එක නෙමෙයි ඒ දෙවිදියෙන්ම අපිට බලන්න පුළුවන් වුණොත් තමයි අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ ආදරය කරන්න පුළුවන්කම තියෙන්නේ ආදරණීය ලෝකයක් ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ හොඳයි මමත් එකතු වෙන්න පොඩි අදහසක් මං ප්‍රේමන් ඔව් හලෝ ඔව් කියන් ඇහෙනවද 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 ප්‍රේමන් ऐतिहासिकोम विग्रह हेजमणी अधिपति मत अधिपति मत पुरुष मूलिक इतिहास पुराम विग्रह श्रीयटत् इतिहास पुराम धनटा मे अवतन करमीन तमय पुरुष सामजे इन्े अडू अडिवाशे एक मतमय मेघुलाहकल मठा तेकर हेमार अधिपति मतयान हेम विलेम निवारदेन सुलुतर सह मे परिधिगत जीवित बलट दक्वन प्रतिचार्यान मेतन दी को दूर मत हे मेकअला मट हेगे ना वैद्यवरू हो वेवा कौरून हो बुद्धिमे तले मेहम विग्रह गे नगोलो क्वच्चर रिसर्च कर ला देख गेने कट वडा मेके मे एथिकलियान मोरली एम तम सदाचारात्मक सुंट देन स्थान एगोलांग पिलिकेन कारण मेवा मतयान गे तव दुरटा पीतान क्रियम तम एवं नमो जीव विद्यात्मक सामजी सांस्कृति मेले मेघुलांग पिगन पुलवाना ये सामज मीट वा दीवन सामज पत्ना की मतवादी मे कारण वटह गति हिमाय प्रत्ये मे वेदी पिगनीम तम एल जी बी टी क्यू ई एन सामज सीट पहाक वगे प्रतिशत कौन मे वेदी इन कियन अतिशयन सुलुदर सीट अनूपह විසින් අර සියයට පහ පෙළන එක හෝ නොසලකා හරින එක හෝ කොන් කරන එක කොතෙක් දුරට යුක්ති යුක්තද සදාචාර සම්පන්නද කියන එකත් අපි අමතක නොකළ යුතුයි. Thank you. Okay, Preman. අපි ඊළඟට යමු ඉස්සරහට පොඩ්ඩක්. අපි ආයි අන්තිමට කතා සාකච්ඡාවට අවස්ථාව යොදාගමු. ස්තුතියි ජුඩ් ප්‍රේමන්. එතකොට සමාජයේ තේරුම් ගන්න නම් ඊටාම වැදගත් සමාජයේ තේරුම් ගන්නට ඕන අපි. අපි ඉන්න සමාජයේ අපිට තේරුම් ගන්නට ඕනේ. ජේසු ඉඳපු සමාජයේ තේරුම් ගන්නට ඕන. අපි ඊළඟ සතියේ කතා කරන්න පසුවිම තියෙන්නේ. මොකද මේක නැතුව ජේසු ඉන්න සමාජයේ කියලා වැඩක් නැහැ මම. ඒ සමාජයේ තේරුම් ගන්න නම් ඒ සමාජය තුළ ආර්ථිකමය, දේශපාලනමය, සංස්කෘතික කියවීමක් අපට අවශ්‍යයි. ඒ පැති සියල්ලෙන් අපි මේ කියවන්නට ඕනේ. ඒ ඒ ඒ ඒවත් එක්ක තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ ක්‍රියාත්මක වෙන්නේ අපේ ක්‍රියාවන් හැදෙන්නේ අපි හිතන විදි හැදෙන්නේ අපි ක්‍රියාත්මක වෙන විදි හැදෙන්නේ අපේ ආවේ මේ සියලු දේ හැදීමට මෙන්න මේ සමාජයේ බලපෑමක් කරනවා ඒ නිසා එහෙම කියවීමක් ඕනේ ජේසු ඇයි දුප්පත් අයගේ පැත්ත ගත්තේ එතකොට ඒකට උන්වහන්සේට තාම හොඳ සමාජ කේවීමක් තිබුණා. ඇයි ජේසු පෞකාරිස්ත්‍රි වෙනින් පෙනී සිටියේ? ඇයි එදා සමාජයේ තිබිච්ච මූලධාර්මික ජාතිවාදී ආගමික මූලධර්මවාදීන් සමාරියා එහෙම ඉන්නේ නැද්ද? සමාරියා තමරිතනුවරයාගේ උපමාව ගේන්න සමාරියෙක්ව ගත්තේ ජේසු. ඇයි? මේව තේරුම් ගන්නට බැහැ. ඒ ජේසුගේ සමාජයේ තිබිච්ච ඒ තත්ත්වයන් අපි අවබෝධ කරගන්නේ නැත්නම්. හරි ඒකෙන් දොරට අරගෙන අපි බයිබලේ කියවන්න ගියොත් එන විහිළු බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒ නිසා ඒක අපි එදා ජේසු තේරුම් ගැනීම කියන කාරණයට ගියොත් ක්‍රිස්තියානි විමුක්ති පණිවිඩය අපිව තේරුම් ගන්න ගිය කාරණයට ගියොත් එහෙමත් අපි අද ආදරය කරගන්න ගියොත් මේ සමාජ ආදරණීය තනක් කරගන්න නම් අපට මෙවැනි විග්‍රහයක් කියවීමක් අවශ්‍යයි. හොඳයි. අපි ඉස්සරහට යමු. මේවා බෙදා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක රෙකෝඩ් වෙනවා මේ ප්‍රසන්ටේෂන් එක උන දැම්මම තීරණාත්මක ප්‍රශ්නයක් ඔබෙන් අහන මිනිසා ගොඩනැගු සංස්කෘතිය තියෙනවනේ මං කියවා මිනිසා ගොඩනැගු පරිසරය කියලා ඔබේ අවධානය දෙන්න ඒකේ ප්‍රධාන පදනම මොකක්ද
අපිට මානවයා කියලා කෙනා ඇති වෙච්ච දවසෙන් පස්සේ එයා හදපු එකක් තියෙනවා මේ සබහ ධර්මයේ නැති දේවල් එයා හදපු දේවල් මේ අපි ඉන්න ගෙවල් කියන්නේ මානවයා හදපුවා සබහ ධර්මයේ තිබුණේ සබහ ධර්මයේ තිබුණා ගල්ගුවා ඒ වස්සේ අපි ඉඳියා එතකොට ඒවත් ගෙවල්ුන්නේ අපි මේ ගෙවල් කියන්නේ මානවයා හදපු දේවල් මේ යාන වාහන කියන්නේ මානවයා හදපු සංස්කෘතිය මානවයා හදපු දෙයි ප්‍රධාන පදනම මොකක්ද කියන එක අපි තේරුම් ගන්න අවශ්‍යයි ඔබ හිතන්නේ මොකක්ද ඔබේ උත්තරේ ඔබ හිතන්නේ මේක මං කියන අපි මූණට මූණ කරන සාකච්ඡාන්නේ පාවිච්චි කරන්න බෝ ඔබ හිතන්නේ මොකක්ද මේක ප්‍රධානම පදනම කොතනද තියෙන්නේ මේක හරියට අපි තේරුම් ගන්නට උත්සාහ කරමු සහ ඒකේ තව ඉදිරියට යන්නත් උත්සාහ කරමු ඇත්තටම මේකේ ප්‍රධානම දේ තමයි ආර්ථිකය හැබැයි මේක හදිස්සි වෙන්න පාව ඉක්මනට ඉවසන්න ආර්ථිකය මේ ගත්තම මේක කෙනෙක් එකපාර්ට් ගේන්න පුළුවන් මේක මේ මාක්ස්වාදයේ මාක්ස් තමයි මේ කාරණාව මූලික වශයෙන් ප්‍රවාදයක් ලෙස විස්තර කළේ පැහැදිලිද ආර්ථිකය කියලා නමුත් ඊට පෙර බුදුන් වහන්සේ ගත්තත් ජේසුස් වහන්සේ ගත්තත් මේ කතන්දරය පැහැදිලි ලෙසම කියලා තියෙනවා ඒ නිසා තමයි ජේසුස් වහන්සේ තමන් ගන්නපු එකම යාක්ෂය කියන එදිනදා භෝජනය අද අපට දෙන්න උන්වහන්සේ පැහැදිලිවම ඒ භෝජනය අද අපට දෙන්න කියන්නේ ආර්ථිකය දෙන්න මොකද මිනිහ ජීවත් වෙනවා කියලා කියන එකේ හරි මූලිකම දේ මිනිහගේ මූලික පැවැත්මට අවශ්‍ය මූලික දේවල් ආර්ථිකය කියන්නේ ලොකු ආර්ථික විග්‍රහයක් නෙමෙයි පැවැත්මට අවශ්‍ය මූලික දේවල් සපුරා ගැනීමේ ක්‍රියාවලියත් එක තීන එකෙන් තමයි මානව ඉතිහාසයේ සංස්කෘතිය ගොඩනැගෙන්නේ පැවැත්මට එයායේ පැවැත්ම මානවයාගේ බුද්ධියත් එක්ක එයායේ පැවැත්ම අනිත් සතෙක්ගේ පැවැත්මෙන් එහාට යන තැනකට ගොඩනගා ගන්න. ඒක මානවයාගේ බුද්ධිය. දැන් මේ දවස්වල මං හිතන්නේ ඔයගලන්ට පුළුවන් කමක් හැමෝටම නැති වෙයි. නමුත් ඉතාම වැදගත් සේෆියන් කියන පොත ඇවිත් තිනවා. ඒක අර අපි ඉගෙන ගන්න ඉතිහාසය නෙමෙයි මානවයාගේ ඉතිහාසය ගැන අපි කතා කරමු. ඒ කියන්නේ හෝමෝ සේෆියන් කියන කෙනා. දැන් වෙනත් සේපියන් හෝමෝ වර්ගවල සත්තු විදියට होमो सेफियन भी तरह मेन होमो इरेक्टस लोके होमो सेफियन तरह किन्ने को मत अरे मे हरारी मे विद्वाक्ष मे कलतीन सिंगल परिवर्तने कुत्रीन मे කුළුවන් වෙලාවක පුළුවන් අනිවාර්යෙන් ඔබ කියවිය යුතු ලයිස්තුවක තියාගන්න මේක කොහෙන් හරි පුස්තකාලකින්වත් මම ඔබට කියන්නේ දැන් අපි හැම කලාමන් පවා නිර්මාණයේ උනේ ප්‍රථමයෙන් මූලික වශයෙන් අද මේකේ වෙනස් වර්ෂන් එකක් තියෙන හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ආර්ථිකයට උඩින් තියෙන දේවල් කියලා මාක්ස්වාදයේ තුල විග්‍රහ කරපු ආර්ථිකය පදනම පහතමාලය උඩමහලේ තියෙන සංස්කෘතිය ආගමික වගේ දේවල් අද මේකත් එක්ක කරන ගනුදෙනුව මේට අවුරුදු 100කට ඉස්සෙල්ලා කිව්ව කතාවට වඩා වෙනස්. නමුත් අපිට තාමත් මතක තියාගන්න ඕන ආර්ථිකමේ පදනම අහෝසි වුණායින් පස්සේ ගොඩක් දේවල් වලට පවතින්න බෑ. ඉතාම ඉහළ දියුණු ආධ්‍යාත්මික තලයකදී තමයි සමහර විට ඒ ආර්ථිකමය කාරණාවනු සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන සමහර දියුණු යම් අවස්ථා තියෙනවා. ඒවා ජෙනරලයිස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පුද්ගලයෙක්ගේ යම් තත්වයන් තියෙන පුළුවන්. ඒ දැන් මිනිහෙක් අපිටම ආහාර ප්‍රතික්ෂේප කරන පාස්ටිං උපවාසය දෙන ඒ අරමුණක් වෙනුවෙන්. එතකොට අපිට කියන්න පුළුවන් මූලික අවශ්‍යතා ආහාර නම් මේක කොහොමද මෙහෙම ඉන්නේ? නෑ ඌ ඒක හැබැයි ඌගේ පැවැත්ම අහෝසි වෙනවනේ. ඒක අපි දන්නවා. ඌ පාස්ටිං කියන්නේ කෙරවලට ගියාම මරණයටපත් වෙනවා. පැහැදිලි ඒක පැහැදිලි. හැබැයි මේ මිනිස්සෙක් තුල ආධ්‍යාත්මිකත්වයයි ගොඩනගෙන්න පුළුවන් මේකේ වහලෙක් නොවි උදාාර අරමුණක් වෙනුවෙන් තියෙන. ඒක සවිශේෂී තත්වයක්. ඒක අපිට සියලු දෙනාට ජෙනරලයිස් කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. සියලු දෙනාට පොදු කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. මේවත් මතක තියාගන්න. සවිශේෂී දේවල් පොදු ලෙස දාලා මට මෙහෙම පුළුවන් නම් ඔයාලට බැරි වගේ සමහර ප්‍රශ්න. ඇයි අරයට පුළුවන් නම් ඔයාලට බැරි වගේ ප්‍රශ්න. මේවා ආදරයට සපුරා විරුද්ධයි. සැසඳීම කම්පෙයා කරන එක ආදරයට සපුරා විරුද්ධ සමහර දේවල්. අපි මේව එන්නේ සමහර මූලික සිද්ධාන්ත අපේ ඔළුවේ නැති වුණායින් පස්සේ. ඒක මතක තියාගන්න. එහෙම කරන්න අපිට බෑ. ඒතකොට මම මෙතනදී කියන්නේ ආර්ථිකය එක තමයි මූලික කාරණාවන් ගොඩ නැගුණේ.
කලාව පවා ගොඩනැගුණේ මිනිහා පැල් කවි වලින් අපි මූලිකව ගොඩනැගුණේ මිනිහා පැල් රකින්න ගියාම මේ පාළුව කාන්සියක ගැල් කවිය ගොඩනැගෙන පාරුවේ යන ගම ඒ නිසා ආර්ථිකයේ මූලික පදනමක් ලෙස බලන්න ඒ නිසා අපි යම් කිසි සුසමදර්ශී ප්‍රේමණීය ලෝකයක් ගොඩනගන්න මිනිහගේ මූලික ආර්ථික අවශ්‍යතා ඉෂ්ට වෙනවා ඒ නිසායි ජේසුස් තා පැහැදිලිව තමන්ගේ ආඥාය කියන අපේ එදිනෙදා භෝජන අවුරුදු 100කට පරම්පරා ගානකට නෙමෙයි එදිනෙදා භෝජන ඒකේ හීබ්‍රු වචනය තමයි හීබ්‍රමේ ග්‍රීක වචනයක් කියෝදන්නේ අර්තෝන් කියන එක අර්තෝන් එදිනෙදා දැන් ලංකාවේ නම් පාන් බත් ලෙස ඕක පරිවර්තනය කරලා තියෙන ඉංග්‍රීසියෙන් බ්‍රෙඩ් කියන එක අරගෙන ඊට පස්සේ පාන් ලෙස බත දෙන්න කියලා නෑ මේකේ තියෙන අර්තෝන් දෙන්න අර්තෝන් කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය කියන වචනේන සංස්කෘතික වචනයට සමාන දෙයක් මූලික ආර්ථිකයේ දෙ. එතකොට ඒක ඊටාම වැදගත් දෙයක්. මිනිහගේ නිසා තමයි මේ ජාකොබ්තුමා කියන්නේ ඔබ එයාට ආදරේ ඔයා ගිහිල්ලා හොඳින් සැතපිලා ඉන්න එයා කෑවේ බිව්වේ කොහොමද කියලා ඒක බලන්න නැතුව ඔබට කොහොමවත් ක්‍රිස්තියානි වෙන්න බෑ මූලික ආදරේ කරන්න බෑ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සැපිරෙන්නට අවශ්‍යයි හැබැයි මූලික අවශ්‍යතා සැපිරීමෙන් විතරක් මිනිහෙක් මිනිහෙක් වෙන්නේ නැහැ ඒතකොට මිනිහගේ තව අවශ්‍යතාවයන් තියෙනවා ඒතකොට ඒක දිහා බලන්න ඕනේ ඒ නිසා තමයි ප්‍රේමයේදී වුණත් සමහර තාත්ත කෙනෙක් පිටරට ඉඳලා සියලුම සැප සම්පත් නොනට එවනවා නමුත් ජීවිතේ එයා සමහර නොනයි දාලා බවුල දාලා වෙනත් විවාහ කරගෙන විශාල දේවල් වෙන්න පුළුවන් මොකද මේක විතරක් නෙමෙයි මානවය කියන්නේ වෙනස් සත්වේ සතෙක්ගේ සමහර දේවල් අපිට මූලික අවශ්‍යතා සම්පාදනය කරලා ඔහුව පවත්වගෙන යන්න පුළුවන් දැන් දෙමව්පිය හිතන සමහර කුකුල්ලු ඇති කරනවා වගේ ළමයි ඇති කරන්න පුළුවන් කියලා ෆාම් කරන විදිහට තමයි කරන්නේ කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා අවශ්‍ය වෙලා ඉන්ජෙක්ෂන් ගන්නවා හිටපන්නේ නමුත් එහෙම කරන්න බෑ මානවයා කියන්නේ වෙනස් සත්වේ එයාට මනසක් තියෙනවා චෛතසික එකක් තියෙනවා ඒ සත්වේ වැදගත් අපි පොඩ්ඩක් ඉස්සරහට යමු ତොර ආර්ථිකයේ මූලික පදරමක් කියන එක අපි තේරුම් ගන්නවා දැන් මම කැමැති පොඩි ගීතයක් අහන්න රත්නශ්‍රී විජේසිංහ ලියපු ගුණදාස කපුගේ ගායනා කරන අපි මේ ගීතයට අහුන් ගන්න දෙමු ලෙලි තලන නුඹේ අතට රන් මුදුව දොර හැඩිද දෝනි සෙනසුරුට පෙම් බඳින දෝනි ගීතය ප්ලේ වෙනකල් මම කතා කරන්නේ පොල්ලෙලි තලන ගැහණු ළමේ පිළිබඳ කතන්දරයක් අපි බලමු පුළුවන් වෙයිද අපට රස විඳින්න කියලා Oh,
विवाह वेगंड बैरी अतिशय दरिद्र गहनुला සෙනසුරට පෙම් බඳින දෝණි දැන් මේ මිනිස්සු කියනවා මෙයාට මේ සෙනසුරා ලැබලා තියෙන හින්දා තමයි යාට විවාහයක් වෙන්නේ නැත්තේ ලෙලිතලන උඹ අතර රන්මුදුව ගොරහැඩිද දෝණි රන්මුදුව දාන්න බැරි තරම් ඔබේ ඇඟිලි ගොරහැඩි ඒ නිසා සෙනසුරට පෙම් බඳින දෝණි එතකොට රත්නශ්‍රී මේකේ ගෙනල්ලා මේක කම්පැනි එකේදී මම හිතන්නේ මේ කපුගේ ගායනා කරන නෙළූ රන් කෙඳි අතුල යහනේ प्रेम एट सकली प्रेम गणनावकली मनमाल काम कर නිවට දුප්පත් කුමරු බින්න බහැලා වගේ කියලා. එතකොට මේ මේ తత్వය ඊට පස්සේ ඔහු කියන ලෙලි දමන පල්වතුර පොකුණේ රන් පියුම නැතිද තව පිපුනේ. මේ පල්වතුර පොකුණේ රත්තරන් පියුම් උපදින්නේ නැද්ද? එතකොට මේ කර්මාන්තයේ තියෙන දේ කොහු කර්මාන්තය ජීමින්සුර ජීවනෝපාය කරගන්න බැරි තරම් බිඳ වැටිච්ච අති විශාල ආර්ථික කාරණාවක් මේ සෙනසුරාගේ අපලේ ලබලා නෙමෙයි ඒ නිසා කොඩියක් දාලා මේක විස්තර කරගන්න බෑ සමහර විට යාක්ෂා කරලා විස්තර කරගන්නත් බෑ තලාපන් දෝණියේ ඉඟි මරණ කුරිරුකම් සෙනසුරා පැනදුවයි අපලේ මේ තින දරිද්‍රතාවය මේ තින ප්‍රශ්න ඒව ටික තලලා දාන්න පුළුවන් නම් ඒ වලින් එතර වෙන්න පුළුවන් නම් එසේ නොවන අපිට සමාජයක් හදා ගන්න පුළුවන් නම් සෙනසුරා පැනලා දුවනෝ මේ අපලේ එතකොට අපිට සමහර දේවල් එහෙම තේරුම් ගන්න වෙනවා දැන් මං ඊයේ පෙරේදත් මට ඇත්තටම බරපතල එකක් අපේ ගේ අසල ඉන්නවා එහේ කාන්තාවක් විවාහ නොවිච්ච මම මේට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා අත 15කට ඉස්සෙල්ලා මේ ගැන පොඩි ලිපියක් ලිව්වා ඒ කාලේ කිසර පත්‍රේ සුනිල්ට එදිරිව සුනිල් කියලා සමාවෙන්න ඕන සුනිල් එදිරිසිංහ මාත්‍යම බොහොම අගය කරන කෙනෙක් සුනිල් එදිරිසිංහ මාත්‍යම මං පන්සල් යන කාලේ ගැයු ගීතයක් තිබුණා දෑවැදි දෙන්නට රන්මසු පොතිය ඇති ගෙදරට බර වුණු බාලනගේ නුඹ ගෙනියන්නට ගමෙක් කෙනෙක් නේ මේ ගීතේම කියන අදහස තියෙන එතකොට අපේ ළිඳ ළඟ ඒ ඔය කියන මං කියන අක්කන ආණ්ඩේනවා මම දැකලා තියෙනවා අපේ අම්මා කතා කරනවා ඉතින් එයාගේ අම්මලා තාත්තලා ඉන්දියා කාසාදයක් බඳින්නේ නැද්ද ඕමම කතන්දර ගොඩක් තිබුණා ඊට පස්සේ කාලයක් ගියාම සුනිල් එදිරිසිංහ මහත්මයා ගීතයක් ගායනා කළා හින්දීවි කොතැනකෝ හිමිකාරයා උපන් ඔබේ නමින් වඩීවි කෙදිනකෝ ඒ එනතුරා නුඹ බලාගෙන ඉඳින් කියලා. ඒ ගීතය ඇහුවම තමයි මං කිව්වේ සුනිල් එදිරිසිංහට එරෙහිව තමයි සුනිල් එදිරිසිංහ මේ කියන්නේ කියලා. මොකද දැන් එදා කිව්ව සමහරුම කැඳ යන කවුරුත් නැහැ දැන් කියනවා ඉන්න බලාගෙන කවුරු හරි එනවා මතු වෙලා කියලා. ඉතින් මට දැන් ඒ ඇත්ති අක්කා දැන් තාම වයසට ගිහිල්ලා මානසික අවුල ඊ පෙරද ගෙදරිනු ගිහිල්ලා බොහෝ වාගෙන් පෙරන සමහර මාස ගන්න නැහැ මොකද ඔහුගේ තාත්තම නැතුණන් පස්සේ ඌ බලන්න කෙනෙක් නැහැ ඌ ඇය ඒ තත්වයට පත් වෙලා ඉන්නවා ඉතින් මේ කාරණාව මතු කරනවා අපි ගීතය අස්සේ මම මතු කරන්න ගියේ අපි මේ සමාජයේ තේරුම් ගන්න හදන බොහෝ දේවල් අපට මතු පිටින් තේරුම් ගන්න බෑ පුද්ගල කාලකන්නිකමක් එයාගේ අවුලක් වගේ දේවලිනුත් සමහර ඒවා තේරුම් ගන්නට බෑ මේ තියෙන පල්වතුර පොකුණෙන් එක්කෙනෙක් දෙන්නෙක් සමාජයේ උඩට ඇවිල්ලා
යම් දක්ෂතා ටිකක් වාගෙන මොකක් හරි මාවතකින් ඉන්නේ ඒක නදෙන්නව විතරක් හයිලයිට් කරලත් මේක විසඳන්න බෑ. එහෙම අය බිහි වෙන්නේ ස්වල්ප දෙනෙක්. විශාල පිරිසක්. ඒ නිසා අපි එවැනි චරිත අපි මේ අයට ආදර්ශයක් ලෙස කියනවා තමයි මොරාල් එකක් දෙන්න මෙතනින් ඉන්න. නමුත් විශාල පිරිසක් ඉන්න අපි දන්නවා මේ වෙලාවේ ඔන්ලයින් এডুকেෂන් එන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. වෙන කතන්දරයක් නෑ අපි දෙවෙනි රැල්ල එන කොහොමද පසුබිමක් හැදුවේ නෑ. පැහැදිලිව ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කතන්දරයක් නෑ. ඒගොල්ලෝ පාසල් පද්ධතියෙන් හැලෙමින් ඉන්නේ. හොඳයි මම කැමති තව ගීතයක් එක්කම ඊළඟ මේ මේ අපි කියපු කාරණා ඇතුල් වෙන්න අපිට හම්බෙන මේ අපි පෞගේ කාලේක කොණ්ඩය වගේ මිනිස්සුන්ගේ සමහර පැති පිළිබඳව මේ ගීතයත් යාන්තම් කොටසක් හරි අපි අහන්න උත්සාහ කරමු. මේ ගීතේ එඩ්වඩ් ජයගොඩි මහත්මයා ගායනා කරන්නේ අපේ ලූෂන් බුලත් සිංහල මහත්මයා ලියුවේ සිරියානේ ලනු හිරි සුසුම් හෙළනරේ. මේ ගීත දෙකම නිතර ඇහෙන්නේ නැති ඒක. හොඳයි මං හිතන්නේ අපි ඊළඟ කොටස් ටිකක් බලුවා මේ ගීතය. දැන් මම අර ස්ත්‍රියක්ගේ නැත්නම් ගැහැණු ළමයෙක්ගේ පැත්තේ පිරිමි ළමයෙක්ගේ පැත්තෙනුත් මේ තරුණයෝ විදවන කාරණාවක්. සිරියාහනේ ලනුහිරි සුසුම් හෙළන රැ මකුළු දැලින් සිරිසිරියේ වියන් බඳින රැ. අපිට පේනවා ලනුහිරිච්ච දරිද්‍රතාවය මේ ඇඳ එහෙමයි මකුළු දැල් පැඳිලා කිසිම ආලෝකයක් නැහැ. තමන් බොහොම මේ පිරිස් මේ වෙච්ච නැති බොහොම ඒ දරිද්‍රතාවයේ වගේම මහා කාලකන්ණි හුදකලා භාවයක ඉන්න
जीविते निकम बलापुरुत्वक नेति एविदिये स्वभावेकिं इन्ना यटलीयेन नारिलता माल पूदिनो नारिलता माल कियने को बदान्नो निका मेतनेदी अदहस करन्ने नारिलता माल कियने अत्त नारिलता माल नेमे अदे नत्तां ओय बूरु अंदे इंदगेन उडेन ओहुट सिहिपत् वेनवा ඔහුට අහිමි වෙච්ච ලිංගිකත්වයේ ඔහුට අහිමි වෙච්ච විවාහ ජීවිතයේ මේ කොටස් කෙනෙක් මිනිසුන්ගේ තියෙන මේ අවශ්‍යතාවය ඒ ලිංගිකත්වයේ පිළිබඳවත් පැහැදිලි අවශ්‍යතාවයන් මිනිසුන්ගේ තියෙන විශේෂයෙන් මෙවැනි සමාජයක මියුසික් මියුසෙක්ස් බවට පත්වෙච්ච හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ම ලිංගිකත්වයේ මතු කරන විශාල ලිංගික ඖෂධ වෙළඳපළක් තියෙන ඒකට අදාළව විශාල ලෙස චිත්‍රපටි වෙළඳපළක් තියෙන එහෙම විශාල එකක් අස්සේ මේ නව යෞවනයේ පිවිසෙන්න පෙරම මෙවැනි හැඟීම ස්මතු කරන සමාජයක් අස්සේ තමන්ගේ විවාහය පරක්වෙමින් ඔහුට නැසි සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවි ගිහින් කල දවස යනවා එහෙමයි ග්‍රාමිකයන් කසාදයක් නැහැ නිතට නුහුරු කඳුළු බිඳු පැදුරන මේක ලිංගාත්ය පිළිබඳ බොහොම ව්‍යංගාර්ථ බස්සකින් ලූෂන් බුලත්සිංහ ලියනවා මේ තරුණයාට ආධ්‍යාත්මික බැඳීමක් කියන එක ඒක දියුණු තත්ත්වයක්. එසනම් මෙහාට මිනිසුන්ගේ ස්වභාවික එවැනි අවශ්‍යතාවය සුවිශේෂ තත්ත්වයන් නොවන ඒක එක්ක ඔහු තියෙන. එතකොට අපිට පේන අර දරුවෙක් දූෂණය කරන අපි කොණ්ඩයා කියලා කියපු පුද්ගලයා ගැන අපි විග්‍රහ කරාම සමාජ විග්‍රහ අපිට හම්බුණා. එයා කොයි විදිය කෙනෙක්ද? ඔහුට තිබිච්ච ඉඩ මොකක්ද? ඔහුට සමාජය තුළ තියෙන අවස්ථාව මොකක්ද? මේ විදිය බරපතල කාරණාවක් මේ අස්සේ තියෙනවා. ඒ නිසා මිනිසුම තේරුම් ගන්න අපිට සිද්ධ වෙන දැන් පහුගිය ටිකේ මිනිසු කුඩුකාරින්ට බැනමින් ඉඳියා මේ ඒතර කුඩුකාරය කියන්නේ කවුද? ඒතර පාතාලේ කවුද? දැන් අපි පහුගිය ටිකේ දැක්කා මදුෂ්ගේ කතන්දරේ. මදුෂ් කියන්නේ කවුද? ඔබ කියවන්න ඇති හැම කෙනෙක්ම ඔහුගේ පසුබිම ඔහුගේ මිය යන හැටි ඔහුගේ සහෝදරයා මේ වෙන හැටි භීෂණ යුගයක වෙන හැටි ඔහු කොහොමද කසාදයක් බැඳගෙන දර ටික විකුණගෙන ඉඳගත් උත්සාහය ඌට කිසිසේත්ම මේ මැරෙක් වෙන්න උවමනාවක් තිබුණ නැති කෙනෙක්. ඒතර කොහොමද මේ පාතාලේ නිර්මාණය වෙන්නේ? ඒතර ඒක අපි තේරුම් ගන්න ඕනේ. මෙතනදිත් මේ යහන තලා සැපෙන පළදී නැතුව පෙරපින් පළදීලා නැතුව නෙමෙයි මේ විවාහයේ මේ කාරණාව. මාලවල නොතිකයට අපාමතක වෙලා ආර්ථික මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ විදිය කෙනෙක් එක්ක විවාහ වෙන්න කවුද කැමති? කැමති වෙන පසුබිමක් තියෙනවා නම් එතන මොකද්ද? ඒ තත්ත්වයන් තුළ තියෙන ජීවිතේ මොකක්ද? මෙන්න මේ කාරණාවන් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මිනිස්සුගේ මනෝවිද්‍යාත්මක පැත්ත, ලිංගික විද්‍යාව මිනිස්සු දෙස බලන්න, තේරුම් ගන්න. එහෙම නැතුව ආදරණීය සමාජයක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නැහැ. ජේසුගෙන අප විමුක්ති පාණේ වීදී විමුක්තිදායක හරේ ප්‍රවිෂ්ඨ වෙන්නවත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අපි මෙවැනි විදිහට දැක්කේ නැත්නම් මේ කාරණා. හොඳයි අපි ඉස්සරහට යමු. අපි සාකච්ඡාවට තව පොඩි වෙලාවක් තියාගන්න. මිනිස් අවශ්‍යතා තේරුම් ගන්න. අවශ්‍යතා සහ වමනා අතර වෙනසක් තියෙනවා. මේක වැදගත් කාරණයක්. මේ කොමර්ස් පාඩමක් නෙමෙයි. වාණිජ්‍ය හදාරන ළමයි මේ දෙකේ වෙනස ගැන ඒගොල්ලන්ට විශේෂ ලෙස ගන්නම. අවශ්‍යතා කියන්නේ මූලික වශයෙන් ජීවත්. අද අපි ගොඩ දෙනෙක් මහන්සි වෙන්නේ වමනාවන් සම්බන්ධ. වමනා කියන්නේ ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න නිර්මාණය කරලා තියෙන ගොඩක් ඒවා. ආහාරයේ මූලික අවශ්‍යතාවය. හැබැයි ඒ ආහාරයේ පිළිබඳව අපිට වමනා ගොඩක් ජනිත කරලා තියෙනවා. අපි නිකන් සරල උදාහරණයක් ගත්තත් අපිට පීට්සා එකට ගිහිල්ලා කන්නත් උවමනාවක් හදලා තියෙනවා. ඒක මූලික අවශ්‍යතාවයක් නෙමෙයි. නමුත් මේ උවමනාව ඉෂ්ට නොවීම සමහරට තරුණයෙක්ට ලොකු ගැටලුවක්. යාළුවෙකුට කන්නේ නම් මම කොහොමද මේක කරන්නේ? අද තියෙන ගැටලුව සමාජයේ මේ විශේෂයෙන් පාරිභෝගික වෙළඳපළ ධනවාදී සමාජයේ මිනිස් අවශ්‍යතා ඉතාම සංකීර්ණ වමනාවන් බවට පරිවර්තන. මිනිස් අවශ්‍යතා සංකීර්ණ නැහැ. ඒවා හරියට බේසික් මූලික දේවල්. නමුත් අතිශය සංකීර්ණ වමනා බවට පත්.
වමනා දවසින් දවස නිෂ්පාදනය කරන පාරිභෝගික භාණ්ඩ ලෙස නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙළඳපළට එනවා ඒවා මිලදී ගැනීම සඳහා අපි යොමු කරමින් මේකත් එක්ක ඇතිවෙන විශාල අවුලක තමයි අපි ජීවත් වෙමින් ඉන්නේ එක පැත්තකින් අර අපි ගීතයක අහන බේසික් අවශ්‍යතා එතකොට අපි විශේෂයෙන් වර්තමාන තරුණ පරම්පරාවක් වශයෙන් වැඩිහිටියෝ වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකයට මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න පුළුවන් ගාන්ති කියනවා. ඒතරම් සම්පත්තිය. හැබැයි මේ සියලුම උවමනාවන් මේ ලෝකයට ඉෂ්ට කරන්න බෑ. එතකොට වෙන්නේ ලෝකේ විනාශ වෙන සම්පූර්ණයෙන් බරපත. අපි නිකන්ස අප සියලු දෙනාට අභ්‍යවකාශ ගමන් දෙන්න පුළුවන් ද ලෝකයට බිලියන 7.8කට ඉන්නයි. සියලු දෙනාට රුපියල් 40,000ක රාත්‍රී ආහාරයක් ගන්න හෝටලයකට ගිහිල්ලා වෙළඳ ආයතනයකට ගිහිල්ලා මේ ලෝකේ බිලියන 7.8කට පුළුවන් දේ ආශර. නමුත් ලෝකේ ඉන්න බිලියන 7.8කටම මූලික පෝෂදායි ආහාර වේලක් සහතික කරන්න පුළුවන් තවමත් පුළුවන්. ඒකට ප්‍රමාණවත් සම්පත් තියෙනවා. ඒකේ දෙකක් නැහැ. ඒතර අපි තේරුම් ගන්නට ඕනේ ඒක කර්මය නෙමෙයි ආය. ඒක ගැටලුව නෙමෙයි. හැබැයි ඔබත් අපිත් අද වෙනකොට මිනිස් වශයෙන් පෞල් වශයෙන් අපිත් අරගලවල නිරත වෙමින් ඉන්නේ ප්‍රශ්න හදාගන්නේ ගැටලු හදාගන්නේ මානසික පීඩනයෙන් හදාගන්නේ මේවත් එක්ක මෑතකදී මට තරුණයෙක් යාගේ ප්‍රශ්නයක් ගැන කතා කරන් පාද අවුරුදු ගානකට ඉස්සලාම් වෙච්ච තරුණයෙක් ඉතින් එයාගේ ගැටලුව බැලුවෙන් පස්සේ එයා හොඳට ඉගෙනගෙන තිනවා බිරිඳ ඉගෙනගෙන තිනවා නමුත් ඔවුන් අර සාමාන්‍ය ජීවිතයේ ලෙස අර්ථකථනය කරපු දේවල් ඒ විදිය ගයක් හදන්න තීරණය කරනවා අර විදිය වාහනයක් ගන්න තේ මේවත් එක්ක විශාල ණයතුරු සොයවදී ඒකම මේ සමාජයේ දීලා තිනවා අපි මේමයි අපේ ආගම වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරුවෝ හදන දරුවෝ හතර දෙනෙකුත් හදාන හතර දෙනෙක් හැදීමේ ප්‍රතිඵලයක් ලෙස නෝනට gedara ඉඳ සිද්ධ වෙනවා මේ විදිය දැවන් ඒ තුළ ඇති වෙන නෝන කියන්නේ තාම හොඳ රැකියාවක් කරපු යාට ගෙදර ඉන්න සිට මේවත් එක්ක යා විශාල පීඩනයකට පත් වෙනවා මේ තුළ ලෙඩ වෙලා අසනීප වෙලා දැන් එක්කෙනෙක් රැකියා කරනකොට උත්තරයක් වාගන්න වෙන්නේ තමන්ගේ උසස් වීම අරගෙන ඒකට විභාය කරන් ඒ සඳහා හෙලි වෙනකල් පාඩම් කරන්න වෙනවා එතකොට වෙන්නේ ගෙදර ඇවිල්ලා නෝනෙක් කතා කරන්නේ ආපු වෙලාවෙත් පාඩම් කරන එක නෝනගේ පීඩනය තව වැඩි වෙනවා ඒ මනුස්සයා දුක් විඳින මේ සියල්ල මේ උවමනා ජීවිතයේ බවට පරිවර්තනය කරගෙන පිරිසක් ඉන්න මූලික අවශ්‍යතා නැතුව දුක් විඳින පීඩිතාන්තික පිරිසක්. තව පිරිසක් ලෝකයේ දුක් විඳින මේ උවමනාවන් වල හිර වෙලා. මේක අපි බරපතල විදියට තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මිනිස් අවශ්‍යතා පිළිබඳ දූරාවලියක් දින මම ඒ ඔක්කොම කතා කරන්නේ. මිනිසුන්ගේ මූලික ශාරීරික අවශ්‍යතාවයන් ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් මිනිසුන්ගේ තියෙන මේ දූරාවලිය කියලා සමහර දේවල් ඉස්සෙල්ලා බණ කියන්න පෙර ආහාරයක් දෙන්න ඕන කියලා බුදුන් ජේසුස් වහන්සේ දෙන්නම දකින දෙයක් තියෙනවා මිනිසුන්. එතනින් පස්සේ දේ කියන්නේ ආහාරයෙන් ඔක්කොම ඉවර වෙන්නේ අපේ මහගමසේකර කියනවා වගේ යාගේ ප්‍රබුද්ධකේ බතක් වතක් රස්සාවක් ආහාරයක් ලැබුණු පමණින් සියල්ල ඉවර වෙන්නේ නැහැ නමුත් ඒ සියල්ල දෙන්නට අවශ්‍ය වෙන අනිකුත් අවශ්‍යතාවයන් වෙත ගමන් කරන්නට මිනිස්සුන්ට. එතකොට අපි ජීවිතයේ දිහා බලන්න ඕන නම් නිදහස් අර කිව්ව අධ්‍යාත්මිකයෙන් ඒ කියන්නේ රැඩිකල් ෆ්‍රීඩම් එකක් තියෙන ස්පිරිචුවලිටි එක අධ්‍යාත්මිකත්වයකින් යුතුව මේ කිද්දාවේ විමුක්ති හරයට පණ දෙන්න අපිට පුළුවන්කම ඇති. ඒක අපි දකින්න පුළුවන්. ඒ මහ ප්‍රේමය ජීවත් කරවන්නට අපිට අවශ්‍ය නම් අපට සිද්ධ වෙනවා මේ යථාර්ථය තේරුම් ගන්න. මම උවමනාවන් වල වහලෙක් වෙමින් දවසින් දවස ජීවිතය යනවා නම් ඔබට හැරිලා ඇවිල්ලා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ජීවිතේ ඔබට ස්පාන්සු හොයා ගන්න වෙන්නේ නැහැ. ඔබට ආදරේ බෙදා හදා ගන්න වෙන්නේ නැහැ. එතකොට ඔබ තේරුම් ගන්නට ඕන ඒක මොකද්ද ඔබේ සීමා? මොකද්ද එතන තියෙන්නේ? ඔබ කොතනින්ද ඉන්නේ? සමාජයේ හිම තීරණය කරන්න වෙනවා. ඔබ දන්නවා මේ වෙලාවෙත් විශාල අර්බුදයක් තියෙන වෙලාවේ අපි මං හිතන්නේ පෝස්ට් එකකුත් දැම්මා ප්‍රකෝටිපතියන්ගේ ධනය වැඩි වෙලා තියෙනවා මේ මාසයි විශාල ප්‍රතිශතයක් බිලියන ගාණක් මිනිස්සුන්ගේ දිරිඳු භාවය වැඩි වෙනකොට ඒ එහෙම යථාර්ථයක් ලෝකයේ තියෙනවා හරි හොඳයි ඒ නිසා මිනිස් ආර්ථිකය මං කියවා ආර්ථිකය කියන්නේ මිනිස් අවශ්‍යතා මූලික අවශ්‍යතා නමුත් අද තියෙන ආර්ථිකය කියලා කියන්නේ අර කියන ආර්ථිකය නෙමෙයි
අර මූලික අවශ්‍යතා එදිනදා භෝජන ආර්ථිකය නෙමෙයි හරි මෙතනින් මම කියන්නේ තාම මේ මහා දෙලිදු යාන්තම් බඩට දැනෙන්නේ මිනිස්සුන්ට තමන්ගේ සෞඛ්‍ය තමන්ගේ පැවැත්ම තමන්ට අවශ්‍ය ශක්ති ප්‍රතිශක්තිකරණය තියෙන පෝෂ්‍යදායි තෘප්තිමත් ආහාර වේලක් තියෙනවා හැබැයි වෙළඳපොළ දැවැන්ත ලාභයක් හදාගන්න උවමනාවම මම භුක්ති විඳින්න ඕනද ලෙඩ හදාගන්න ඕනද මේ වගේ ගැටලු ටිකක් එක්ක පැහැදිලි විසඳුමක් අපි හොයාගන්න ඕන මේ වෙළඳපොළ ආර්ථිකයක් තුළ ඒ නිසා ආර්ථිකය කියන එක පිළිබඳවත් අපට වෙනස් නිර්වචනයක් අවශ්‍යයි අලුත් එකක් අවශ්‍යයි වර්තමානයේ එක තියෙන හොඳයි අපි ඉස්සරහට යමු इतर मंगे मंगट नैमत मानव इतिहास प्रवत्म सदा मिनसु कर्ण अरगल गीताम वेदग समहार मिनसु होवत्म सदा पिदाणुतांगिड़ी कथा हर एक अरगल अणिपत्ति मिनसु सतु आशन आशावन हगी मेक् मिनिहाट अरगल इतोड एवकन तेरु गणट अवश्य मिनिया तमंग अधिपतिवादेट पीनासा मनुष्य तुलमतीन समहार देव मेकिता वेदगा इनिशतमाय मंखिवे अदवेनकोट आर्थिक कारणावे पदनम मेहिमती देक मूडेक वेद्दि समहार विट एवेनी गोडनंव पुदेवल अपि मतुमहल तीन देव द मीडिया वगे गत्तु माध्य वगे एक बेस पदनमेनेमेन तीन उडि नमु तेवल्ट पुलुवां वेनवा යම් දෘෂ්ටිවාදයන් හදන්න මිනිහා තුල අර ආර්ථික මේ කාරණාවට වඩා අපි දන්නවා බිරිස්සු තෙරපිගෙන ඉන බස් එකේ ටෙලිවිෂන් එකක් දාලා මිනිහා ඔය ටෙලිවිෂන් එක තුල එයාගේ පීඩනය අමතක කරලා යවන්න පුළුවන් එකක් කියලා. ගෙතර බැන බැන ඉන මේ ඇමතිවරයාගේ ප්‍රවාහන ඇමතිගේ දෙමව්පියන්ට බැන බැන ඉන මනුස්සය ටෙලිවිෂන් එක බලලා නිදිය ගන්න තැනකට හදපු එකක් තියෙනවා. ඒතකොට ඒ නිසයි මං කිව්වා අපර සම්ප්‍රදායික අර්ථයෙන් आर्थिक मूलिक समहार देवल मिनसुगे स्वभाव रीत कर मतुमहल तीन देवल मानव अरगने एक मानवयातुलम अति सहजयान आशयान उगे संहार प्राथमिक देवल ओंट मतुकर गंड पुलवां कमल पिलती ඒ වගේ මෙතනදි තේරුම් ගන්න ඕන බලවන්තයා හා දුබලයා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ලෝකයේ තුල. ඒ නේචේක මොකද්ද? ඉතාම වැදගත් දේ තමයි අපි ගොඩ දෙනට පුද්ගලයා ගැන නිර්වචනයක් තියෙන පුළුවන් සමාජ විව්‍යයන් හැදිලා තින්නේ කොහොමද? ආගමික විව්‍යයන්, දේශපාලන විව්‍යයන්. මේවා හැදිලා තින්නේ කොහොමද? ඒ හැදිලා තින ආකාර ඔබ කෙරෙහි බලපන්. පාසල කියන විව්‍යය හැදිලා තින්නේ කොහොමද? යම් තරමකටවත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මම මෙනෙහි කිරීමට අපි ගියොත් එම පුංචි අවසන් සාකච්ඡාවට පෙර ඔබ පුද්ගලික හිතන්ඩ ආදර සොයිරු සොරීනි දුවේ පුතේ ඔබ මේ මොහොතේ නිදහස් නැති තැන් මොනවාද? ඒක ඉතා වැදගත්. අද අපි ඉගෙනගත්තු දේවල් එක්ක අද අපි ඉගෙනගත්තු දේවල් එක්ක මේ නිදහස් නැති තැන් පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. ඔබේ ස්වභාවය, ඔබේ උරුමය, ඔබේ ඥානමය ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක කාරණා ටික. ඒ වගේම මේ අපි කියපු පරිසරය එක්ක ඔබ කොයි තැන් වලද ඉන්නේ? සියුම්බ ඔබත් උවමනාවන්ගේ වහලෙක් වෙලා තියෙනවා. උවමනාවන් විසින්, දෘෂ්ටිවාදයන් විසින්, මතවාදයන් විසින්, මාධ්‍ය හදන දේවල් විසින්, සමාජයේ හදන දේවල්, අපේ පාසල් එවැනි දේවල් විසින් හදන දෘෂ්ටිවාදයන් විසින් ඔබ වහලෙක් කරලා ඔබ අරගෙන ගිහිල්ලා ඔබ ඒවල හිර වෙලා. එහෙම නැත්නම් ඔබ මූලික අවශ්‍යතාවයන්වත් නැති තැන්වල හිර වෙච්ච විශාල පිරිසකින් කෙනෙක්. ඒවත් එක්ක තමයි ඔබට ඒ ඉන්න තැන් වලින් අඩියක් යන්න වෙන්නේ. ඒ තැන නිර්වචනය ඔබේ දෙමාපියන්ට පව ඔබට ආදරය කරන්න පුළුවන්. උන්ගේ උරුමය බලන්න. උන් කොහොමද ආවේ? උන්ට තිබුණේ මොකක්ද? ඒ නිසා ඒක උන්ගේ වැරැද්දක් කියලා කියන්න බෑ කාටවත්. උන්ට ලැබිච්ච දේ, උන්ට ලැබිච්ච දැනුම, මං කියන උන්ගේ ශීරය, උන් රාදීප, උන්ගේ පරිසර ඒකේ නිර්මාණයක් උන් පැහැදිලි. ඒක
කින් තොරව ඔහුව ඈ ගොඩ රැගෙන්නේ නැහැ. ඔබ ආදරය කරන්න යන කෙනෙක් තියෙනවා. ඔබ ප්‍රේම කරන්න යන කෙනෙක් තියෙනවා. එයාගේ දෙමාපියොත් තියෙනවා. ඉතින් ඒ අනිත් පැත්තේ මේ සමාජයේ ඇස්සේ අපි නිදහස් වෙල නැහැ සමාජයක් ලෙස. මේක ඉතාම වැදගත්. මං කෝ අපි අර තරුණයා ගත්ත සංක්‍රාන්ති ලිංගික එහෙම නැත්නම් ඒ තරුණයා ඔහු එවැනි සමාජයක් ඇස්සේ දෙහුට ජීවත් වෙන්න නිදහසක් අයිතියක් සීටක් දිවිනසාගන්න තියෙනවා. මේ දෙක ඉතාම වැදගත් කාරණේ. නිසා ක්‍රිස්තියානි විමුක්ති හරය ජේසුගේ වෙනස එන්නේ ජේසු පුද්ගලයා තනියෙන් විමුක්තිය ලබන තැනකින් නැවතුණ නම් එතන කිසිම දෙයක් නැහැ. ඒ කාරණාව එක්ක උන්වහන්සේ අරගෙන යන සමාජීය කාරණාවක් වෙත. ඉතින් අපි අන්තිම වශයෙන් මොහොතක් ඔබ හිතන්න මේ සතිය තුල මෙනෙහි කරන්න පුද්ගලික ඔබ ඉන්න තැන ඉඳලා ඔබ නිදහස් නැති පවුලක් ලෙස ඔබ නිදහස් නැත්නම් තියෙනවා ඔබේ මනසෙම ඔබ නිදහස් නැත්නම් තියෙනවා ඒවා විග්‍රහ කළා ඔබ ගැටෙන තැන් පිළිබඳ ඔබ මේ තේරුම් ගැනීම තුළ ඇතුල් වෙන්න උත්සාහ කරන්න හොඳයි මම හිතන්නේ අන්තිම ස්ලයිඩ් එක වෙන්න ඕන මනලාග ස්ලයිඩ් ඉතින් අපි ඉන්න සමාජය අපි ඊළඟ දවසේ ගැඹුරින් කතා කරමු පීඩිතයාගේ ප්‍රශ්න යම් ඒවා වෙනස් හැමෝගෙම පොදු ප්‍රශ්න තියෙනවා මැදින් පාන්තිකින්ගේ ප්‍රශ්න වෙනස් දානතුන්ගේ ප්‍රශ්න වෙනස් මේ එක විදියට බලන්න බෑ එක තැන ඉඳලා තීන්දු ගන්න බෑ පැහැදිලි ඒ නිසා අපි ඉන්න සමාජයේ ව්‍යුහය ගැන අපි ටිකක් හොයලා බලන්නට අවශ්‍ය වෙනවා අපි ඊළඟ දවසේ ඒවත් එක්ක ජේසුව තේරුම් ගන්නට උත්සාහ කරමු ජේසුටේ තේරුම් ගැනීම තිබුණා ජේසු නිදහස් ජීවිතයක් ගත කළේ අන්නෑව නිදහස් කළේ තේරුම් ගැනීම තුළ ඒක තුළ තමයි උන්වහන්සේ ප්‍රේම කරන්න පුළුවන් වුණේ උන්වහන්සේ ප්‍රේමයානන් වෙන්නේ මම පටන් ගත්ත කිව්ව ජේසුගේ ප්‍රේමයේ විප්ලවීය වෙන්නේ අනිත් අය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ ගැඹුරු තේරුම් ගැනීම උන්වහන්සේට තිබුණා. නෙක්ස්ට්. ඒ නිසා තේරුම් ගැනීම අපි වෙනස් වීම වෙතට ගෙනියනවා වෙනස් කිරීම වෙතට ගෙනියනවා. එහෙම නැත්නම් එහෙම නෙවෙයි නම් අපේ ප්‍රේමයේ අංග විකල වෙනවා ඒක දුර්වල ප්‍රේමයක්. අපි එක වෙලාවක ප්‍රේම කරනවා එක වෙලාවක වෛර කරනවා එක වෙලාවක කැමති වෙනවා අනිත් වෙලාවේ තරහ වෙනවා. ඒ වගේ පුංචි දේවල් නේ මම කියන්නේ අපි ප්‍රේම කරපු තැනම වෛර කරනවා කියන එකක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි නා. ඒ නිසා මේ තේරුම් ගැනීමයි අපිව නිදහස් කරන්න වෙනස් කරන්න. නෙක්ස්ට්. හරි. ඊටාම වැදගත් දේ මම අවසන් කරන්න තෝරගන්නේ තේරුම් ගැනීම භාවිතයක් වෙන්නේ නැත්නම් වෙනසක් වෙන්නේ නැහැ මේක හරිම වැදගත් අපි සමහර දේවල් තේරුම් ගන්නවා හැබැයි අපි ඒව ක්‍රියාත්මක කරන්නේ නැහැ ආධ්‍යාත්මිකත්වය කියලා කියන්නේ ස්පිරිචුවැලිටි කියලා කියන්නේ ක්‍රිස්තියානි ආධ්‍යාත්මිකත්වය කියලා කියන්නේ මේ තේරුම් ගැනීමෙන් ලබන ප්‍රේමේ භාවිතයට තියෙන පිපාසය මන්තුලේ තේරුම් ගැනීම තියෙනවා ඒක භාවිතා කරන ඒ තේරුම් ගැනීම තියෙන ඒ තේරුම් ගැනීම තුළ ඒ ප්‍රේමය ප්‍රධානය කරා. ඒක තමයි අර ජාකොබ් සදස් කියන්නේ ඔබ එහෙම ආදරෙයි කියලා කියන්නේ කොහමද ඔබ ඔබ ඒක භාවිතා කරන්නේ නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මම පුංචි ප්‍රශ්නයක් ඕගලන්ගේ අහන්න කැමති ඇත්ත තේරුම් ගැ ඇත්තටම ඔයා ඉගෙන ගත්ත කියලා දෙයක් මනින්න තියෙන මිනුම් දන්න මොකක්ද? ඔයා ඉගෙනගෙන තියෙනවා කියන එක මනින්න තියෙන මිනුම් දන්න මොකක්ද? අපේ තියෙන විභාග විභාගයේ ඉගෙන ගැනීම මනින මිනුම් දණ්ඩක් නෙමෙයි. ලියන ටියුට් ඉගෙන ගැනීම මනින මිනුම් දණ්ඩක් නෙමෙයි. රිසර්ච් පේපර්ස් ඉගෙන ගැනීම මනින මිනුම් දණ්ඩක් නෙමෙයි. මේක තමයි අද අධ්‍යාපනයේ තියෙන මුලාව, ව්‍යාජය. මේක තමයි වැඩ. කොහොමද ඇත්තටම ඔයා යමක් තේරුම් ගත්තා, ඉගෙන ගත්තා කියන එක දැනගන්න තියෙන්නේ? ඉගෙන ගත්තා කියන එක ඔයා දැනගන්න තියෙන මිනුම් දණ්ඩ මොනවාද? ඔයා ඒක ඉගෙනගෙන තියෙන්නේ. මේකට වැදගත් තීරණාත්මක ප්‍රශ්න. මම මේක ඉගෙන ගත්තා. මම ඒක දන්නවා. මිනිස්සු කියන මම ඒක දන්නවා. ඒක ඇත්ත දැනීම නේ ව්‍යාජයි මොකක් හරි අහලා තියෙනවා. එක මිනුම් දණ්ඩයි තියෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒ තමයි ඔයා ඒක භාවිත කර ක්‍රියාත්මක කරන දේ තමයි ඇත්ත ඉගෙන ගන්න. ඒක ගොඩාක් පාසල් පද්ධතිය කියන අපි ගන්න පුන්ද මේක. ඉගෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා. එයා ඉගෙනගෙන තියෙන එක තමයි. ඒ නිසා අපි වචනවල මොනාකවත් එයා ඉගෙනගෙන තින්නේ දේ ඒ තමයි එයා ක්‍රියාත්මක කරන්නේ. එයාට දැනිලා තියෙන එයාගේ හදවතට ගිහිල්ලා තියෙන එයාගේ මනස ක්‍රියාත්මක කරන දේ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා නිකන් ගෙදරදී පොඩි හෝම්වර්ක් එකක් දෙන්න ඔබ දන්න නොකරන දේවල් වල ඇයිස්ුවක් කරා. මං දන්නවා වෙයි මං කරන්නේ.
දැන් මම අර සාමාන්‍ය යෝන් ළමයින්ට කතා කරන අහන දෙයක් තමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද ඉස්කෝලේ ආහාර පිරිමින්. ළමයි ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. මං අහනවා ඔයගොල්ලෝ කන්නේ මේ විදියටද කියලා. නෑ පිරිමිඩේ ඔළුවෙන් හිටපු විදියට තමයි යා කනකොට දේවල් තෝරගන්නේ. අන්න මං ඉගෙනගෙන නෑ ආහාර පිරිමිඩේ ඉගෙනගන්නේ. එයාට පුළුවන් ප්‍රශ්න ලියන්න ආහාර පිරිමිඩේ මේකයි කියලා. ඉතාලම වැදගත් ස්පිරිචුවැලිටි කියලා කියන්නේ ක්‍රිස්තියානි කියන දේට මම භාවිත කරන දේ තුල තමයි මම ඇත්තමාව නිර්මාණින්නේ මං කරන දේ තුල මගේ ක්‍රියාව තුල මම කරන දේ තමයි ඇත්ත අවබෝධය කියලා කියන්නේ ඇත්ත අවබෝධය අරක ව්‍යාජ අවබෝධය මගේ ඔළුවේ තියෙනවා මම දන්නවා එහෙම තමයි මේකද ජේසු මෙහෙම කිව්වා ජේසු මෙහෙම කළා ඕන දෙයක් නැත්නම් මේක තමයි විග්‍රහය හැබැයි ඇත්ත භාවිතය ඇත්ත ඉගෙනගත්තු දේ තියෙන ඔබ ප්‍රැක්ටිස් කරන්නේ මොකක්ද ඔබ කරන්නේ මොකක්ද ඒක අපි හැමෝටම අදාළයි මට අදාළයි ඔබට අදාළයි ඒ නිසා කෙනෙක් පෞද්ගලිකව ප්‍රේමයේ නිදහසක් දකිනවා නම් එයා ඒක අනිත් සමාජයට විමුක්තිය වෙනින් ක්‍රියාත්මක වෙනවා ඒක තමන් ප්‍රැක්ටිස් කරලා ඒක තුල ප්‍රතිඵල ලබනකොට එයා ඒක අනිත්යට අඳුන්වලා දෙන්න යනවා ඒ ප්‍රේමය අත්විඳිනකොට ඒ නිදහස එයාට ඒක බෙදා ගන්න නැතුව වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ජේසුස් තිබුණේ ඒකයි හොඳයි අපි සාකච්ඡාවේ විනාඩි 10ක් විතර තියෙනවා එතකොට ජේසු අද්දුටු රැඩිකල් නිදහස මම පටන් ගත්තේ එතනින් නිදහසේ අධ්‍යාත්මිකත්වය ජේසු බෙදා ගන්න ලෝකෙට ඒක තමයි ක්‍රිස්තියානි විමුක්ති මාර්ගය තුල තියෙන ඒ මහා රැඩිකල් නිදහසේ අධ්‍යාත්මිකත්වයේ ප්‍රේමයෙන් උන්වහන්සේ ලෝකෙක බෙදාගෙන උන්වහන්සේ කියන එවැනි ප්‍රේමණීය ලෝකයක් ගොඩනගන්න දේව රාජ්‍යය කියලා කියන්නේ ඒකයි ප්‍රේමේ රාජ්‍යය ප්‍රේමේ පැවැත්ම ප්‍රේමේ සාංගිකත්වයක් එවැනි ජීවිතයක් එවැනි සංස්කෘතිය එවැනි ආර්ථිකය එවැනි දේශපාලනය ප්‍රේමේ දේශපාලනය ප්‍රේමේ ආර්ථිකය ප්‍රේමේ සංස්කෘතිය ඒ ප්‍රේමේ සංස්කෘතියේදී සංක්‍රාන්ති ලිංගිකයද සමලිංගිකයද ඔහුට ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්නවා ඒ ආදරයම ඔවුන්ගේ ජීවිත වෙනස් කරනවා ඔවුන්ගේ ජීවිත සම්පූර්ණ කරනවා ඒක තමයි වෙන්නේ ඒ එහෙම ආදරේ ලෝකයක් තුළ මේ විදියට මිනිසුන් සූරාකන්න බැරි වෙන අනිත් කෙනා අමතක කරලා ඉන්න බෑ මොකද ප්‍රේමේ තියනවනම් ඒක එහෙමයි හොඳයි අපි සාකච්ඡා කරමු